වාසනාවන්ත දිනයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නවා ලංකාවාස, ලෝකවාසි ඔබ සියලු දෙනාටම. ඉතින වර්ෂයක් අවසාන වෙලා, දෙදස් විසියක වර්ෂය අවසාන වෙලා ඔබ පුනපුනා බලා සිටින්නේ. දෙදස් විසි දෙක නවවර්ෂය උදාවන තුරු. වර්ෂයක අවසානයක් සමග නවවර්ෂයක් උදදාවන වෙලාවක, ද්ගලයන් විදිහයට ප්‍රතක්්ජන මිනිස්සු විදියට අපේ හිතේ බලාපොරොත්තු ගොන්නක් පැළපදියම්බල තියෙනවා. ඔබටත් මටත් ආවේනිකඔවූ හෙමනම් පොදු වූ බලාපොරොත්තුන් රාශියක් පොදිබඳගෙනයි අපි නව වසරකට පානගන්නට උත්සාහ කරන්න. ඉතින් දෙදාස් විසියක වර්ෂය ගැන කතා කර විශේෂයෙන්ම ඔබ අපිසිියලු දෙනාම, ලංකාවාසි, ලෝකවාසි සියලු දෙනාම, මේ කොරෝනා උවදුරත් සමග තමයි ජීවත්ව වනේ දෙදස් විශ්වර්ෂය දස් විසියක වර්ෂය අපි නොදනුවත්වම අපෙන් ගිලිහිලා යනවා අප බලාපොරොත්තු හෙමනත්තන් අප අරමුණු අපිට නිසිආකාරව ඉෂ්ට කරගන්නට හැකියාව ලැබුණ නැහැ. ඉතින් මේ වර්ෂය දෙකම මේ විදිට අවසන් වෙලා ඕොන දැන් හාහාපුරා කියලා දෙදස් විසි දෙ නවවර්ෂය ආරම්භ වෙන්නයි මේ සූදානම් වන්නේ. ඉති. පුද්ගලයන් විදිහට එහමනැත්තං පුතක්ජනයන් විදියට හැමෝටම තිබෙනවා බලාපොරොත්තුවරමන් කලින් කිව්වාගේ අපට යමයම් ඉලක්කයන් තියනවා ජවිත විශෂමපියා වර්ෂය කාආරම්භවීමත් සමඟ අපි උත්සාහ කරන්නේ නිරන්තරයෙන්ම මේ ඉලක්කයන් කොහොමද අපි මුදුන් පමුණුව ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් දැනුවත් වන්නට. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අප අද මේ විදියට සූදානම් වන්නේ විශේෂම කියන්න ඕනේ. දෙදස් විසි දෙ වර්ෂය පුද්ගලයන්ට හෙමනත්න් ලෝකයට දෙදස් විසි එක් එහෙමනැත්තම් මේ ගත වනවර්ෂයට වඩා තරමක් සුබදායි වර්ෂයක් වෙනවා අනිවාරයෙන්ම එක හේතුව තමයි ජෝතිශය සින් සහ අනිකුත් පෞරාණික විශය නාස්ශ්‍රයෙන් අපි අධ්‍යනය කරද්දි විශෂෙන්ම පිළිබඳවා පිට දැනගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අංක විද්‍යානුකූලව ගත්තත් දෙදස් විසි දෙකවර්ෂය කියන්නේ මේ අංකටික එකට එකතු කරද්දි. අංක හයත් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අංක හය කියන්නේ ඔබ දන්නවා. ඒවගේ මේ විෂයන් පිළිබඳව අධ්‍යානය කරන අය දන්නවා. අංක හය කියල කියන්නේ සිකුරු ග්‍රහයාට අයත් අංකයත්. එිනිසා තමයි ගොඩක් දුරට ලෝක අංක හයත් සමඟ උපදින එමන අංක හයක එකතුවක් සමඟ උපදිනා අයගේ ඒ සිකුරු ග්‍රහයාට අයත් ගතිලක්ෂණ පෙන්නුම් කරන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දෙදස් විසි දෙක වාර්ෂයයක්ත් මංහිතන්නේ. ඉදිරියේද ඉදිරි කාලය තුළ මේ සිකුරු ගහයා නියෝජනය කරන්නේ ලෞකිකත්වය සැපසම්පත් එවගේ බෞතික දේවල්. ඉතින් ඉදිරි දෙදස් විසි දෙකවර්ය අප හිතන ෞකික පැත්තෙන් දියුණුවකට පැමිණෙන්න්නට පුළුවන් කාල පරාසයක් වෙයි කියන අපේක්ෂාව අපේ හිත්තුල පවති නවා. එවගේම ලංකාව ගත්තට පස්සේ ලංකාකේන්ද්‍රය කුම් බලග්න කේන්ද්‍රය එද සමසය හතලිස් අටේ. නිදහස උලංකාවට ලැබෙනවස්ථාවේ සකස් කන ලද කේන්ද්‍රය කුම්ඹ කේන්ද්‍රෙ. ඉතින් ශනික්‍රහයාගේ දෙදස් විසි දෙකේ ගමන් විශේෂම කුම්ඹලගන්න හිමි ලංකාකේන්ද්‍රයටත් සුබ ප්‍රතිඵාලා නිවාරෙන්ම ගෙනනව එනිසා අපේ විශ්වාසයක් තියනවා අපේ අපේක්ෂාවක් තිබෙනවා දෙදාස්විසි දෙක වර්ශය තුළ විශේෂයෙන්ම මේ තියන දුක්කම් කොටලුව හෙමනැත්තමේ ගැටලු බාදකිවත් වෙලා අපිට සාමකාමිය වගේ අපේ කටයුතු ඉටුකරගන්නට පුළුවන්. බොහම හොඳ කාලපරාසයක් උදා වේවි කියන බලාපොරොත්තුව ජෝතිශ්‍යවේදීන් විදියටටත් අනෙකුත් විෂයන්. කරුණු නිරන්තරයෙන්ම සොයා බලන පුද්ගලයන් විදිහයටත් අපි තුළ පවතිනවා. එතින් මේ දෙදා ශ්‍රිසි දෙක අරමංකිවෝගේ සිකුරු ග්‍රහයාට අයත් වර්ශයයක් උදාාවන්නේ. එනිසා රටට වගේම පෞද්ගලිකව ඔබේ අරමුණු ඉටු කරගන්නට ඉතා සුබදායි වසරක් වෙනවා. ඔන්න දෙදා ස්ශවිසියක වර්ෂය, දැන් අවසන් වෙලා දෙදාස් විසිද් දෙ නවර්ශය ලබද්දි. ඔන්න ඔබේ බාදා සහිත වෙලා තිබුණ සියලුමකායන් එහමනතන් අතරමග නතරවෙලා තිබුණු සියලු කාරයන් බලාපොරොත්තු නරමුණු ඔන්න මේ ෛතු කරගන්නට ඉතාමත්ම සුබදා ඉවසරක් බවට මේ දෙදා විසිදක වර්ෂය නම්. රන්තරය පත්වවා. එනිසා ලෞකිකත්වය විශ ඔබගේ දොර ඉඩකඩම් යානවාහන කලාව මනුෂයායට ඉතාම වැදගත්වෙන මෙන් කරුණකාරණාව සම්බන්ධයෙන් දියුණුවත් අපේක්ෂා කරන සියලු දෙනාටම ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට පුළුවන් සුභ නවසරක් බවට මේ උදානවන්නාව දෙදස් විසි දෙකවර්ෂයෙන් ඉතැතින්ම පත්වෙනවා. එනිසා විශේෂයෙන්ම ඔබ හිතරගන්න ඕනේ, ශේෂය එල බෙන දෙදස් විසි දෙක වර්ශය තුළ. ජෝතිීශය ඇසින් සහ අනෙකුත් විෂයන් වල ඒ මානයන්ගෙන් ඔබට ගන්නපුළුවන් දේවල් ලබාගෙන. ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඔබේ අතරවෙලා තිබුණන් වැඩටයුතු සාර්ථක කරගෙන. ඔන දෙදස් විසිදක වර්ශෂය තුළ. ඔබේ හිනිපෙත්තටමයි බලාපොත්තුන්ගේෙන් හිනි පෙත්ටම ගමන් කරන්නට පුළුවන්.ඒ හැකයා ඔබට තිබ ඔබ ඒවා අපේක්ෂාවන් ඉටු කරගන්නට අනිවාරයෙන්ම ඔබ ඒකායනයම. අධිෂ්ඨාන කරගතයුතුයි වර්ෂය ආරම්භවීමත් සමඟ. ඉතින්ම මෙහෙම කතා කරද්දි දැන් ඔබ පුනපුනාා බලා සිටින්නේ අපි දන්නවා පුද්ගලයන් විදියට අපි එකකිිනෙකාට සාපේක්ෂයි. එතකොට ඔබට වෙනස් ගතිගුණ තමයි මට තියෙන්නේ. එනිසා අපි මේ සාපේක්ෂත්ත්වත් සමගම. හමනත්ම මේ සාපේක්ෂක බාවයක් එක්කම අපි බලාපොරොත්තු වෙනවා එක එකගේ ලග්නවලට දෙදස් විසි දෙක වර්ෂය. කොහොමද තමග ලාපොත්තු නිටුකරගන්න පුළුවන් සිතැඟගේියාව නිටු කරගන්න පුළුවන්ද කියන චිතේ ඕනම කෙනෙ සිත් සුල ර්ශෂය කාරම්භවීමත් සමඟ පවතිනවා. ඉතින් නොන්න අපිදැ සූදානම්මන්නේ. දෙදා විසි දෙකවර්ෂය. මේ ලග්න කුන්්ඩලියට, එහමනැත්තම් මේශයේ පටන් අපි ගත්තට පස මීන ලක්නේ දක්වා මේ ලගන්න දොලහට. එහමනැත්තම මේ රාශීන් දොළහට ප්‍රතිඵල. එහමනැත්තම් සුබ සහ අශුබ. හෙමනැත්තම් පල සහ අපලයන්. ඔ යාකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියන කාරනාව ඔබත් සමඟ දොඩමළුවන්නටයි සූදානම්වන්නේ විශේෂ මතක් කරන්න ඕනේ විශ්ව පන්සල යටබ නාලිකාව තුළින් තමයි ඔබට මෙවැනි හරවත් බොහොම ගැඹුරු ධර්මතාවයන් මෙහමැත්තන් විශ්‍යමාණයන් ගෙනයෙන් ඉතින්න විශේෂයෙන් ඔබ තවත් චැනල සබස්්‍රයිප් කරල නැත්තම් ඒ සබස්ට්‍රයිප් කරන්න ඒවගේ ඒ බෙල්ලයි කරෙ එක කලික් කරන්න මොකට බට හරවත්. ඩියෝස් මේ රහා නරබන්නට හැකියාව ලැබෙන සහප ඉදිරියටත් දිගින්දිවටම ඔබ වෙනුවන්නේ යුතුකම ඉටු කරනවා. තින් එහෙමනම් අපි සූදානම්වෙෙමු මේෂලක්නයේ පටන් මීන ලග්නය දක්වා එළමෙන්නවූ දෙදස් විසි දෙකනාව වර්ෂය ඔබේ අනාගතයට එහෙමනත්තත් නවර්ය. ඔබට කටයුතු කරන්නට කුමන ආකාරයෙන් බලාපොරොත්තු ඔබගේ ඉතුකරගන්නට හැකියාව ලැබෙනවද. ඔබගේ බාධාවන් ඉවත් කරගන්නට හැකියාව ලබෙනවද. එවගේ ඔබගේ කටයුතු ක්‍රියාත්මකරගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරමු ලග්න කුන්ඩලියේ පළමු ලග්නය. මේෂ ලග්නය. මේෂලග්න හිමියන්ට, බදස් විසි දෙක වර්ශය තමන්ගේ බලාපොරොත්තුකොම ඉටු කරගන්න පුලුවන්ද එමනැතන් තන්ගේ බාධාව මොනවාද. එඒවට කරන්න ඕන පිළියම් මොනවද. එවගේම තමන්ගේ අරමුණු ඉටු කරගන්න නම් තමන් සැකසුරුවන් බව එහමනතන් තන් සකස්වන්න ඕනෙ කොයි ආකාරයකද කියන කාරනාව ඔබත් සමඟ දොඩ මළුවන්නටයි දැන් මා සූදා නම් වන්නේ. ලක්න කුන්ඩලිය පලමු ලග්නය මේේ ලක්නය අපි බලමු එළබෙන දෙදස් විසි දෙකවර්ශය කොයි ආකාරයකින් බල පවත්වනවාද කියන කාරණය. විශේෂෙන්ම මේෂලක්න හිමියන් නිර්මාණ ශීලීිව ආදාය පයා ගැනීම හැකියාවන් එළබෙන දස් විසිදවර්ය ුල. හ මොක දිය යම්කිසි ලක්්නයක් ගැන කතා කරද අපි විශේෂෙන්ම පලමුවම කතා කරන්නේ ධනය පිළිබඳ මාතෘකකා. මොක දි ජීවත්වීමට නම් ධනය අවශ්‍යයි. අප ආදායම් මාර්ග ශක්තිමත් හොත් විතරයි අපට ජීවිතය බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් හැකියාව ලැබෙන. එනිසා අපි ධනය ගැන කතා කරද මේ ශලක්න හිමියන්ගේ විශේෂයෙන්ම ඔන්න නව ආදායම් මාර්ග. උත් පාදනය වන එහම ැත්තා නිර්මාණය වන කාලසීමාවක් බවට එළ බෙන දෙදස් විසි දෙකවර්ෂය පත්වෙනවා. ඒ තුළින් ඔොබට වෙනස් සාකාරයේ ආදායම් උපයාගැනීමේ හැකියාව. විශේෂයෙන්ම පවතින කාලසීමාවක්, එළ බෙන දෙදස් විසි දෙක වර්ෂය. එවගේම තමයි නිර්මාණශීලී ආකල්ප වලින් නොබ පරිපූර්ණ නම්. ඕන නිර්මාණ ශීලී ආකල්ප හරහා ඔබගේ අරමුණු නව ආදායම් මාර්ගයන්. බට මුදදු පමුණවා ගන්නට හෙමනැත්ත නිර්මාණය කරගන්නට හැකියාව පවතින කාලසීමාවක් බවට දෙදදාස් විසිදක වර්ය නිතැනිම පත්ව වන. විශේෂම දෙදහ විස්ස විසියක වර්ශවල බ ආදායා මාර්ගවලට යම් බලපෑමක් එල්ල වෙලා තිබුණනම්. බාදා අවහිරයන් එල්ල වෙලා තිබුණනම්. ඕ නේවා සියල්ලක්ම, අයින් කරගෙන එමනත්තං ඉවත් කරගෙන නව දනෝපායන මාර්ග කරායන්න පුළුවන්, ගමන් මාර්ගයක් ඔබට දෙදස් විසි දෙකවර්ශෂය ආරම්භවීමත් සමඟ නිර්මාණය වෙනවා.ඒවගේම තමයි ආකර්ෂශීලීව. එමනත්ත ඔබට ඔබගේ උපක්‍රම භාවිතා කරලා, ධනය උපයා ගැනීම මාර්ග පැහැදිලිවම පෙන්නුම් කරන වර්ෂයක් දෙදස් විසි දෙක වර්ශය. එනිසා මේෂලක්න හිමියන්ට ඔන්න ඕනෑම. මේ ශලක් හිමියකුට යම්කි ව්‍යාපාරවල යම්කිසි රැකියාවක නිර්ත වන කෙනෙකුට වඋත් ඔන නිර්මාණශීලී නව අදහස් තුළින් ආදායම් මාර්ග සොයා ගැනීමට එමනත්තා නිර්මාණය කර ගැනීමට ඒතුළින් ධනය උත්පාදනය කර ගැනීමට හැකියාව පවතින වර්ෂයක් බවට දෙදා ස්විසි දෙකවර්ශයෙන් නිතතින්ම. ඒවගේම තමයි මේ තරම් දැන් අපි දෙදා ස්විසිේ එකක විස්්වර්ෂවලින්දල මේ දක්වා ඔබට යම් සතුරු කරදර බාධ පීඩා ඇති වුණා නම්. ඔබගේ රැකියාවට යම් යම් පීඩන තාඩන තත්වයන්, ඔබගේ සතුරු පාර්ශෝලින් ඇතිවුනාා නම් ඔන්න ඒවා? අයින් කරගෙන හෙමනත්තන්ගේ බාධක ඉවත් කරගෙන හෙමනත්තන්ගේ බාදක සමනය කරගෙන සතුරත් මිතුරා කරගෙන ඔන්න ඔබට ගම උබගේ ගමන යාහැකිවර්ෂයක් බවට එළම්ඹෙන දෙදදාශවිසි දෙකවර්ය බොහොම පැහැදිලිවම. ත් න විශේෂයෙන් ඔබත් සමඟ සතුරු වෙසින් හිටපු අය ඔබ ඉතාමත් ඉක්ම මෙමනත් නද නොදදුනත්වම බේළගට නැවත විතුරු වෙසින් පමණෙනවාව පමිණය ඔබ උදව් උපකාර කරන්නට. එනිසා ඔබ සිත තුළ බියයක් ත ාගති උතු ැ ඔන් එල මෙන දස් විසිද වර්ශය තුළ ඔබට මේ රහ කාරයෝහමැත්තන් ඔබට ර්ෂා කරණයි හිටියෙන. ඔන්න අය නොදනුවත්වම නම්මශීලි වෙලා ඔබත් සමඟ ගනු දෙනු කරන්නට ඔබට ජය අත්කර දෙන්නට සූදානම් වන කාලසීමාවක් බවට නිතැතින්මයිල මෙෙන දෙදස් විසි දෙකවර්ෂය නම් පත්වෙනවා. ඒවගේම තමයි ඔබටිකක් ආහාර සඳහා සහරෝක පීඩා සඳහා. ආහාර මෙන්ම රෝග පීඩා සඳහාටිකක් ඔබගේ ධනය. සුරැකි දනය වැෑවෙන්න පුළුවන් කාලසීමාවක්. එනිසා ඔබ සැලකිලිමත්ව ආර ගැනීමේදී. ආහාර ඔබ පරිහරණය කිරීමේද ටිකක් ඒ පිළිබඳව සැලකිලිමත්ව සැලසුම් සහගතව හටයුතු කරන්න ඕනේ ඒගේ තයි රෝග පීඩා තත්වයන් රෝග පඩාතත්වයන්ටික් ඔබට ඇතිවෙන්න පුළුවන් ොබ රෝග පීඩා සහිත පුද්ගලෙක් නම් නිවාරෙන්ම වද්‍ය උපදස් ලබාගන මොකදෙමනත ඔබගේ සුරකි දනය ඔබගේ ධනය උපායින මාර්ගවලට යම්. පෑමක් වෙන්න පුලළුවන් වියදම් පර්ශවටිකක් ඉහල යෑ මේ හැකියාවක් තියනවා එලබෙන දෙදස් විසි දෙක වර්ෂය. ඒ ගැටලුව පමණ ඔබට තියෙන එනිසා ඔබ බොහොම සැකසුරුවම සහිතව බොහොම සුපරීක්‍ෂාකාරීව විමර්ශන සීලීව සැල්ලකිලිමත් ඔබගේ දෙදස් විසි දෙක වර්ශය ආරම්භවීමත් සමඟ ඔබ කටයුතු කලොත් මේ සියලු ජයග්‍රහන ඔබට අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. පි ළඟට බලමු ේශල හිමියන්ට. රැකි රක්ෂාවලින් කුමන බලපෑමක් එල්ල වෙයිද කියන කාරණය. විශේෂයෙන්ම ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම්. ඔබ රජයේ සේවා නියුක්තිකයෙක් නම්. ඔන්න ඔබට බොහොම සුබදායක කාල සීමාවක් වෙනයිල්ලඹෙන දෙදදාස් විසි දෙක වර්ෂය, රැකයා අස්ථානය ප්‍රධානීන්ගෙන් ඔබට උදවපකාරලබෙන වෙනදාටත් වැඩිය රකි අස්ථානය ඔට බොහොම හිතවත්. හිතායිශී ස්ථායක් බවටත්වෙන ඔබ බොහොම සතුටින් රැකයාල් කරන ස්ථානයක් බවට දෙදස්ශ සිදේක වර්ශයඔබට ඔබගේ රැකියා ස්ථානය නිතැතින්ම. පත්වෙනවා. ඒවගේ තමයි නව රජේරැක අබලාපොරොත්වෙන් අපේක්ෂාවෙන් හිටියන ඔබ. ඔන්න අනිවාර්රෙන් අයදුම් පතකයොමු කරන්න. දෙදස් විසි දෙකවර්ෂය තුළේ සම්මුඛ පරීක්ෂණ වලින් නොබ සමත් වෙනවා. ඒවගේම නව රැකයා ආපේක්ෂාවන් ජයරකයා ආපේක්ෂාවන් මුදුන් පමුණවා ගන්නට හැකි කාල සීමාවක් බවට නිතතින්ම එළඹෙන දෙදස් විසි දෙක වර්ශය නම්. ත්වෙනවා නොවානුමානයි. ඒවගේම පරිගණක වෛත්‍ය ඉංජිනේරු මේ වගේෙටිකක් මනස මෙහේවා කරන රැකියාවන්. ඒ වෘතීන්වල නියලෙන්න්නන්ට විශේෂෙන්ම සුබ පලදායි කාලසීමාවක්. ඒ තුළඒ රැකියාවේ නිරතවීම තුළ ඔබට අතිරේක දනපායන මාර්ගු පයාගන්නට ඒවගේම ඔබේ දනෝපායන මාර්ගයන් තවත් ශක්තිමත් කරගන්නට ඉහළ වැටුප් ලබන්නට හැකිියාව ලැබෙන කාලසීමාවක් බවට එළබෙන දෙදස් විසි දෙක වර්ශය නම් පත්වනවා නොව නුමානයි. ඒවගේ තමයි විශේෂයෙන්ම ටිකක් ඔබ රැකයා කිරීමේදී ටිකක් ආක්‍රමණ ශීලී භාවයක් ඔබේ හිත තුළ ඇතිවෙන්න පුළුවන්. අන්න ඒක ටිකක් ඔබගේ දුරෝලතාවයක් දස් විසි දෙක වර්ශය. නිසා විශේෂෙන්ම ඔබෙවයි හිතේතියෙන දැඩි ස්වභාවය, ආක්‍රමණ ශීලී ස්වභාවය. ිකක් පාලනය කරගන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබට අනිවාරයෙන්ම ශුභ ප්‍රතිඵලනම් අත්කරගත හැකි. ඔබේ සේ නොකරන්නේ නම් ඔබට රැකියාවෙන් ලැබෙන ශුභපලවල යම් අඩු පාඩුවක් අඩුලොහුඩු ගමක් සිදුවෙන්න පුළුවන්. ගැටලු ඇතිවෙන්න පුළුවන් එඒනිසා ඔබ අනිවාරයෙන්ම රැකියාව සිදුකිරීමේදී අර ඔබේ සිත තුළ තියන දැඩි ස්ොභාවය ඒ මුරන්ඩු ස්වභාවය ටිකක් යටපත් කරගෙන් අන්නයත් සමඟ බොහොම සාමකාමීව, සුහදශීලීව කටයුතු කරනවා නම් ඉතාම ශුභදායක වෙන. එවගේ තමයි ඒේෂලක්න හිමියන්ගේ පවුල් ජීතය ගැන දෙන්න අප පතා කරම පවුලක්. නිවාරයෙන්ම අප පවල් ීවිතය කියන අපි ජීවත් ජීවිතේද අපි රිතාම වැදගත් අප සියලු අරමු බලාපොරොතු සියල්ලක්ම සිද්ධ කරන්න වුල රැකගන්න එහම ැත්තම මේ කුටුම්ඹ රැකගන්න හම තමේ ගහ ජීවිත ආරක්ෂා කරගන්න මෙහි පදනම ශක්තිමත් කරගන්න නිසා පවුල් ජීවිතය කියන එක වර්ෂයක් පුරා අපි පලාපල කතනයේදී විශේෂයෙන්ම වැදගත්වන කාරනාවක් අපි බලමුේශලක්න හිමියන්ගේ පවල් ජීවිතය කෙසේ නම් කරුණ කාරණා සිද්ධවේවිද කියෙන කාරනාව. යම් යම් චෝදනා ආද එල් වෙම ඔබට පවල් ජී. ගැටලු කාරි තත්වයන් පැනගින්නට පුළුවන් සමාජයෙන් එල්ලවන යම්යම් චෝදනාවන් නිසා පවුල්ලේ සමගියට බාධාවන්නට හැකියාවත් තිබෙනවා. කලත්්‍රයා සමග යම්යම් ගැටුම්කාරි තත්වයන් ඇතිකර ගැනීමේ හැකියාවත් තිබෙනවා. නිසා ඔබවර්ෂ්‍ය ආම්භේ පටන්ම ඉතාමත්ම සැලකිලිමත් පවුල් ජීවිතය ගත කිරීමේදී කටයුතු සිද්ධ කරගන්නට අවශ්‍ය වෙනවා. එවගේ තමයි මානෙක්සික සුවතාවය. වර්ධනය කරගන්න නම් මොන්න සුභ කාල සීමාවක් දෙදා සිදකවර්ය තුළ ඔබගේ මනසටිකක්. කලේලි කරගෙන හෙමනත්තම් මනස ටික් මානසික ශක්තිය අධ්‍යාත්මක ශක්තිය ටිකක් වර්ධනය කර ගනිමින් පවුලේ ඇත්තක ටිකක් විනෝද ගතව ගත කරන්නට වෙන දාට වඩා ටිකක් පවුලේ ඇත් සමඟ බොහොම සමීපව කටයුතු කරන්න කලත්්‍රයා සමඟ බොහොම එකතුව කටයුතු කරන්න කායික මානසික ශක්තිය ඇති කරගන්නට ඒවගේ දවා දරුවන් සමඟ බොහොම සහදශීලීව ගනු දෙනු කරන්නට එහෙම ත්තන් කටයුතු කරන්නට හැකියාව ලැබෙන වර්ෂයයක් බවට දෙදස් විසි දෙක වර්ය පත්වෙනවා. එනිසා විශේෂෙන් මාර සමාජ එල්ල වෙන්න ලුවන් චෝදනා ආදියඔබ ඉවත් කරගත හෝත්. වර්ෂය ආරම්භේ පටන් ඒවා සම්බන්ධය ඔොබ සැලකිලිමත්ව කටයුතු කලොත්. ඔන්න යහපත් පවල් ජීවිතයක් නම් ගත කරන්නට පුළුවන් කාලසීමක් ඔබට උදාාවෙනවා නම් නොවනුමානයි. අධ්‍යාපනය අපි දන්නවා අධ්‍යාපනය කියල කියන්නේ ඕනම මනුෂ්‍යේගේ අනාගත ආයෝජනයක්. වර්තමාන සමාජයේ අධ්‍යාපනය නොමැතිව කළ නොහැක්කක් නොමැත. ඒ තරම්ම අධ්‍යාපනය ඉතාමත් වැදගත් ඒ වගේ අධ්‍යාපන ඉතාමත් තරගකාරී. අපි බලමු මේෂලගන හිමි ඔබගේ අධ්‍යාපන කියන කුටුම්බය අධ්‍යාපනය කියන කාරණාව, කෙසේ කරුණු කාරණ ෂ්ටවේවිද සිදුවේවිද කියන කාරණාව අපි විමසා බලමු. විශේෂම අධ්‍යාපනය සඳහා නම් ඉතාම ශුබදායි කාලසීමාවක්. එනිසා ඔබ මොහකටත් සැල්ෙන්න්නට අවශන හැබැයි ඔබ අධිෂ්ඨානශීලිියයතු. බ ඔත්සාහාවන්ත විය යුතුයි. එසේ නොකළහොත් මේ ග්‍රහයන්ට කිසි දෙයක් තනිවම කරන්නට බැහැ. මනුෂයෙක් විදියට උත්සාහේ අධිෂ්ඨානය කැපවීම මතයි සියලු කරදර බාධක කකම් කටු ඉවත් කරගෙන. ඒ ගමනාන්තය දක්වා ඒ බලාපොත්තුන්ගේ හිනි පේත දක්වා ගමන් කරන්නට හැකියාව ලැබෙන්නේ. එනිසා අධ්‍යාපනය කිය කාරණාව ඉතාම ශුභදායක වුණත් වර්ශය මුල පටන් මොබයිතාම ත්සාහවන්තව ඉතාම අධිෂ්ඨාන සීලීව කටයුතු. තුයි අධ්‍යාපනය සඳහාන මෙතෙක් බාධ පැවතියානම් පිය පාර්ශවයෙන් උදව උපකාර ලැබෙන වර්ෂයක් බවට නිතතින්ම පත්වෙනවා. ඔබට කලින් වර්ෂවල එමන තම් මීට පෙරින් පිය පාර්ශවෙන් උදවන ලබනා නම්. ඔන හිතාගන්න බැරිවිදිට පිය පාර්ශවෙන් උද උපකාර ලැබෙන වර්ෂයක් බවට දෙදා ස්විසි දෙක වර්ෂය පත්වෙනවා. ඒවගේම තමයියේ අත්ත පසුූ අධ්‍යාපන කටයුතුයි ඔබට බෑබෑ. ර ඇති දැන්මට ඇති දැම්මට හොඳට මහන්සේ ඔය ඇති දැම්ම මොක් කර ැකියාවක් කල කියක් කකිරි හයාගන්නවා. ඔන්නොයි කියන දුර් මතවල හිටිය ඔබ. නැවතත් වර්ෂය ආරම්භවීමත් සම ඔබ නවුම් බලාපොත්තු ඇති වෙන ම අර අතපසු කරපුු වැඩටික කරන්න අවශ්‍යයි. දැම් මගේ බලාපොරොත්තුූ ඉටු කරගන්න නවශ්‍යයි. මේ ඉතාම හොඳ කාලයක් එයට මේ කාලේ. කියන බලාපොරොත්තු වූ බෙහිත්සුල? තිවෙන කාලසීමාවක් ඒ වගේ මේ ඒවයි ෂ් කරගන්නට හැකියාව ලැබෙන කාලසීමාවක් එනිසා ඔබේ අත පසු ව බාධ සහිත වූ සියලු ම අධ්‍යාපන කටයුතු බොහොම පහසුවෙන් ජයගන්නට පුළුවන් කාලසීමාවක් නිසා වර්ෂය ආරම්භයේ පටන්ම උත්සාහවන්තව අධිෂ්ඨාන සීලීව යම් අරමුණක් හිතහි පෙරදර කරගෙන අනිවාර්යම් ඹප කටයුතු කරන්න ඔබේ ගමන සාර්ථක වනවා නොවනුමානයි විශේෂෙන්ම මංකිවන අ බාධයා සහිත අධ්‍යාප තත්ත්වය ඇති මෙ මේ ද සහිතව ගේීගෙනගේ පු අධ්‍යාපන සත්වයට සමාජයගෙන් උපකාර ලැබෙන කාලසීමාව බවට පත්වෙනවා. විශේෂන සමාජී උස් පුදගලයන්ගෙන් සමාජය ඔබගේ හිතමිත්‍රාදීගගේ නො ඔබට අධ්‍යාපනය සඳහා උදව උපකාර ලැබෙන කාලසීමාවත් බවට මේ කාලය එමනත්ම් මේ ලැබෙන්න්න උදෙදස් විසි දෙකවර්ෂය නිතතින්ම පත්වෙනවා. නිසා අධ්‍යාපනය කියන කාරණාවේදී නම්මබට දෙදස් විසි දෙක වර්ෂය තුළ පහසුවෙන්ම ජයලැබීම හැකියාව පවතිනාව. සෞඛකය. ගේ තම අපි නුෂේෙක් විදිියට මේ සියලු කුණු කාරණ ටු කරගෙන යද්දී. අපේ සෞඛ්‍ය පිළිබඳවයම් ගැටලුවක් ඇති වනෝතින් මේ සියලුම කාරණාවන් එතනින්ම බිඳ වැටීමට පත්වවා. එමනත්තම් කඩා හැලීමකට පත්වනයිනි සතමය බදුරජාණන් වහන්සේ කියන්නේ. සෞඛ්‍ය කියන එක එෙමනත්තා නනිරෝගී භාව කියන එක ජීවිතය උතුන්ම සම්පතක් කියන කාරණාව. ඉතින් එනිසාපි බලමු මේෂලක්න හිමියන්ට දෙදදාස් විසිදක වර්ය තුළ තන් සෞඛ්‍ය කටයුතු කො යාකාරය. යාත්ම ව විදන කාරනාව. ඔබට දෙදස් විසිදක වර්ශය තුළ යම් යම් රෝගාබාධ තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් නම් පවතිනවා. ඔබ ආහාර ගැනීමේදී ඔබ සමාජය යන්න ඇත් සමඟ ගනු දෙනු කිරීමේදී. විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කළයුතු කාලසීමාවක් වනවා. දෙදස් විසිදකවර්ෂය විසේම මේ කෝවිD19 වැනි රෝගාබාද තත්ත්වයන් ඔබට හට ගැනීමේ හැකියාවක් පවතින බැවි ඔබ සැලකිිමත්ව කටයුතු කරන්නට ඕනෙ කාලසීමාවක්. ගේ තමයි ඔබට ලිං ාශ්‍රිත රෝග ඇතිවෙන්නට පුළුවන් කාලසීමාවක් කෙනනිසා ඔබ විශේෂයෙන් මේ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි වර්ෂය ආරම්භයම පටන්. ඒවගේම තමයි ගුදමාර්ගය ආශ්‍රිත පරිවෘතිය ඒ ක්‍රියාවල නාාශ්‍රිතව ඔබට යමම් රෝගතත්වය ඇතිවවෙන්න පුළන් විශේසම ලිං ාශ්‍රීත ෂ් ෝගාධ ආදී ඇතිව වන්නට පුළුවන් කලසීමාවක් එනිසා ඔබ ආහාර ගැනීමේදී මෙන්ම, නෙකුත් කටයුතුවලදීත් සැලසුම් සහගත විශේෂයෙන්ම. බොහොම සුපරික්ෂාකාරීව, බොහොම ආරක්ෂාකාරීව ඔබ ඒ කටයුතු සිදු කරන්න. එසේ නොමැතිවනොත් විශේෂම ආරක්ෂාකාරීභාවය නොමැති වුනොත් බටරමංකිව වගේ රෝගාබාධ තත්ත්වයන් හට ගැනීමේ හැකියාවක් පවතිනවා. එවගේම තමයි ගුක්ත රෝග. පි ගුපත රෝග කියල ඇන මානසික රෝගපීඩාවන් මනසත් සමඟ සම්බන්ධ වන රෝගපීඩාත් අත්වයන්නම් ඇතිවන්නට පුළුවන්. එනිසා එවැනි රෝගපීඩාත් දැනටත් පවතිනායටටිකක් ප්‍රවේ සම් සහගතව කටයුතු කරන්න වෛද උපතිෙස් ලබාගන්නඒවගේ මානසික අසහන තියනය විශේෂයෙන්ම. යම් කිසි භාවනා ක්‍රමවේදයක් අනුගමනය කරන්න අධ්‍යාත්මික සවය වර්ධනය කරගන්නට හැකියම් කිසි ක්‍රමවේදයක් නිරන්තරේෙන්ම අනුගමනය කිරීම තුළින් ඔබට මේ බාධාතත්වයන් ඉවත් කරගැනීමේ හැකියාව පවති නෝ.ඒවගේම තමයි ඔබට අක්ෂාබාදත් ඇතිවන්නට පුළුවන් හැකියාවක්ත් තිබෙනවා. විස මඇස්වල රෝගතත්වයන් ඇතිවන්නට පුළුවන් හැකියාවක් තිබනවා. එනිසා ඔබ බොහොම පරීක්ෂාකාරීව, ජීවිතය දෙදාස් විසි දෙකවර්තය තුළ සකස්කරගන්නට ඕනිේ ඒවගේම තමයි ආර ගැනීමේද සෞඛ්‍ය සම්පන්න ආහාරගන්නට පුරුදුුවන්න. විශේෂයම. එලවලු පලාවර්ග කහ පැහැති පලතුර වගේ දේවල් ඔබ නිතරම ආහාරයට කතු කරගන්න විශේසෙම ෂනිකකාහාර තෙල් අධිකාහාර ලුණු අධිකාහාර පිටි අධිකාආහාර ඔබ ටිකක් පාලනය කරන්න මොකද ඒ තුළ ඔබ රෝගාබාද තත්ව හට ගැනීම හැකියාව තිබෙන වර්මන් කලින් පැවසුවවගේ අක්ෂි රෝග ඇතිවෙන්න පුලන් නිසා පලාවැනි ආහාර. විටමින් ඒ සහිතාහාර වැඩිකුර අනුභව කරන්න. ඒ තුළ ඒ ගැටලු කාරරි තත්ත්වයන්. අවම කරගන්නට හෙමනත්තන්ගේ බාදා ඉවත් කර ගැනීමේ. හැ පවති න. ඉතින් මෙට ආකාරයෙන් තමයි මේශලගන හිමියන්ගේ ඉදිරි පර්ෂය ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය ධනය රැකියාව ඇ වගේ සෞඛ්‍ය තත්ත්වය ගුහජීවිතය මෙන මොකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ පලාපල ඉග්‍රහය මෙයාකාරෙන් සිදු කළාට විශේෂෙන්ම පවසන්නට ඕනේ මේ කුමනාආකාරයකින් අපි පලාපල විග්‍රහයක් කරත්. යම්කි මේ ග්‍රහයන්ගේ ගමන් විලාසත් සමඟපි අවරුද්ධක් ආරම්භයමවෙනි පලාපළ විග්‍රහයක් කරත්. මේ පලාපර විග්‍රහ, සලට සියක් ඔබේ ජීවිතයට බලපාන්නේ නැහැ. ශොලක් නහිමි ඔබට බලපානෙ නැහැ. එකට හේතුව තමයි ජෝතිස ඇසින් බැලුවත් විශේෂයෙන්ම ඔබ මෙලොවට බිහිවන. එ වේලාව නිමේශය තමයි. ඔබගේ ජීවිතය සියලු කරුණුකාරණ තීරණය කරන්නේ. විශේෂණම ඔබ මෙලොවට බිහිවන වෙලාවත් සමඟයි නැගෙනහිර ආකාශයේ ග්‍රහයන්. සිටින විලාශය අනුව අපි ඔබට හදනවා හමනැත්ත නිර්මාණය කරනවා යම් කිසි නිර්මාණයක් එයට තමයි අපි කියන්නේ කේන්ද්‍රය හමනැත්තන් ජන්මපත්‍රය කියලා. මේක ජෝතිශ්‍යසින් කියනවා නම් ජීවිතයේ කැඩපත කියලා කියනවා. එක හේතුව තමයි කැඩපතකින් අපි කරන්න මුහුණ බැලීමක්. ඉතින් ඔොබගේ ජීවිතයේ සියල්ල සොයා බැලීම අතීතය සහනාගතය සොයා බැලීම තමයි මේ. තිශ් කැඩපතෙමනත්තන් කේද්‍රයෙන් සිදු කරන්නේ. එනිසාම මේ ලගනපලාපල සියලුම දෙනාට මේ ආකාරයෙන්ම බලපානෙ නැහැ එකට හේතුවර්මං කලින් කිව වගේ ඔබගේ උත්පත්ති වේලාවයි මේ සියලු දේටම බලපාන්නේ. එනිසා ඔබගේ ජීවිත ඉදිරි අර්මුණු බලාපොරොත්තු ඉටු කරගන්නේ කොහොමද. එමනතම් ඔබගේ බාධාවන් තිබෙනවද යි වත් කරගන්නේ කොහොමද. ඔබට පෙර බවයේ අකුසල් ක්‍රියාත්මක වෙන්න තිබෙනවද. ඒවයි වත් කරගන්නේ කොහොමද කියන මේ සියලු කරුණු කාරණා පිළිබඳව නිෂ්චිත. ති පලයක් එහෙමනත් නම් විග්‍රහයක් කරගැනීමට අවශ්‍යනම් අනිවාරයෙන්ම ඔබගේ පෞද්ගලික ජන්ම පත්‍රය පීක්ෂා කළ යුතුයි. ග්‍රහයන්ගේ දශා, මහදශා තුරදශා ග්‍රහයන්ගේ සංයෝග ඒවාගේ මග්‍රහයන් බැලඳූ නැකත් මෙන මෙයාකාරු විතා ශාල වූ කරුණු ප්‍රමාණයක් තුළින් තමයි පලාපලයක් විග්‍රහ කරන්නේ එනිසා ඔබගේ ජීවිතය යම් නොවිසඳන ගැටලුවක් පවතිනවානම් යම් බලාපොරොතුව ඉටු කරගන්නට පවතිනවානම් ඒ පිළිබඳ ඔබට නිශ්චිතවම දැන ගැනීමට අවශ්‍යනම්. ඔබට එය කරගත හැකි විශ්වාර්ෂවන්ත වූ ඒවගේ ශාස්තක්‍රාණු කූලව මේ කටයුතු සිද්ධ කරන ජෝතිශ්‍යවේදියක් තුලින් ඉති නොබට අවශ්‍යනම්. ගේ ජන්ම පත්‍රය පෞද්ගලිකව පරීක්ෂාරගැනීමට බිින්දුවයි හතයි හතයි තුන් සය විසි දෙකයි දහයයි හතලස් පහ කියන මගේ වත්සැබ් දුරකතනාංකයට පනිහුඩයක් හෝ දුරකතනමතුක් ලබාද මුතුලින් ඔබට ඒ සිුදුරන්න පුල විශේෂෙන් බගේ ජීවිතය ොවිසදන ගැටුවක් තිදෙනවනම් ඒවට නිස්තීර විසඳුම් ලබාගන්නට ඔබට මා ඇමතීමෙන් ඒ මා පැවසුවංකය ඇමතීමෙන් සිදු කළගත හැකියාව තිබෙනවා. ඉතින් එළඹෙන්නව් දෙදස් විසි දෙක වර්ශය. මේශ ලක්නහිමි බොහොම වාසනාවන්ත සුවදායි බොහොම පැහැබර වර්ෂයක් වන්නටක යාමා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. එලබෙ නව් දෙදස් විසි දෙකවර්ශය රෘෂම ලක්න හිමි ඔබට දැන් ෘුෂමලක් නහිමි ඔබ පුනකුණා බලා සිටින්නේ ඔබේ ලග්න පලාපලය, පල සහපලය කෙසේ වේවිද කියෙන කාරණාව. ඇති අපි බලමු එළඹෙන දෙදස් විසි දෙකවර්ශය, රෘෂම ලගනහිමි බට, එසේ ක්‍රියාත්මක වේවිද කරුණු කාරණාව ඔබ ජීවිතේ ප්‍රධානම කරුණු කාරණාවලට කුමන බලපෑමක් එල්ල වේවිත කියන කාරණාව අපි විමසා බලමු. මුලින් අපි රුෂමලක්නැහිමි ඔබට ඔබගේ ධනය පිළිබඳව. කටයුතු කාරණ සිද්ධවෙන්නේ කොහොමද කියන කාරණාව විමසා බලමු. විශේෂෙන්ම රුෂමලක්නහිමි ඔබට ටිකක් ධනය වියදම් වන ස්භාවයක් දෙදාස්ත්‍රිසි දෙකවර්ශයයේ නම් පෙන්නුම් කරනම්. විශේෂම ඔබගේ සුරැකි දනයට. ඔබගේ තැන්පත් ධනයට. යම් බලපෑමක් පැහැදිලිවම එල්ල කරන්නට පුළුවන් කාලසීමාවක් බවට දෙදස් විසි දෙක වර්ශය නම් පත්වෙනවා. විශේෂයෙන්ම ඔබට උපයන ප්‍රමාණයට වැඩි වැඩියෙන් විය දම්වන ස්වභාවයක් තමයි පෙන්නුම් කන ඔට උපයන්ට පුළුවන්. නමුත් ඔබට හිතාගන්න බැරිවිදියට. ධනය වියදම්වීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා සමරවෙලාට ඔබගේ ඉක්මන් කාරීභාවය නිසා. උදාහරණයක් ඉදිට ඔබ ෙදරට ගෙනවා විදුලි උපකරණයක්. ඒ විදලපරන ගෙනපු ම කැඩෙනවා. ඔබ කරන්නේ ඒය නැවත සකස්රගන්න හැ ඔබග හිලත් වෙනත් විදුලිපකරණය කරගෙන ඉතින් අර නිරපරාදේ ධනය වැයවීමක් සිද්ධ වෙනෙන ආකාර ෂණික තීරණ. ෂනික නොවැදගත් තීරණ ගැනීම නිසා. ඔබගේ මුදල් සුරැකි මුදල් සුරැකි ධනය විනාශවීම හෙමනත්තං එලියට වියදම්වීමේ හැකියාවක් දෙදස් විසි දෙක වර්ශය තුළ නම් පවති නවයි නිසා ඔබ ඒ පිළිබඳව බොම සැලකිලිත්ව කටයුතු. ල යුතු කාලසීමාවක් බවට දෙදාස් විසිදකවර්ෂිනම් පත් වෙනවා. ඒවගේම තමයි ඔබගේ කලත්්‍රයා හෝ පවුලේයම් පුද්ගලයෙක් වෙනුවෙන් කලත්්‍රයා හෝ පවලයම් කෙනෙක් වෙනුව. නොබගේ මවපියන් වෙන්න පුුවන් මෞ්දේ මවපියන් වන්න පුුවන් ටිකක් වියදම් වෙන්නට පුළුවන් කාරණාවක් සිද්ධ වෙන්න පුළුවන්. ටිකක් වියදම් කරන්නට සිදුව හැකි කාලසීමාවක් ඇතිවෙන්න පුළුවන්. ඒනිසා ඔබ ටිකක් ප්‍රවේසම් සහ ගතව සහ සැලසුම් සහ ගතව. වර්ශය ආරම්භය පටන්ම කටයුතු කරන්න ඒ තුළේ බාධාවන් ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒවගේම තමයි නීතිමය ගැටලු විශේෂෙන් මිඩකඩම් දේපල සම්බන්ධයෙන්. ඔබගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟයම් ගැටුමක් ඇති කරගෙන ඔබගේ සුරැකි දනයට යම් බලපෑම ේ තුළ ඇතිවිය හැකි ඒ වගේම තමයි නීතිම ත්යක් දක්වා වර්ධනය වෙමින්. විශේෂෙන් ඔබගේ ධනය ඔබට නොදුනුවත්වම වියදම්බීමේ හැකියාවක් පවතිනවා එනිසා ඔබ වර්ෂය ආරම්භයම හිතර ගන්න. එවැනි ගැටලු කරණරණා දැනටත් පවතිනවා නම්. ඔබ බලන්න යටටිකක් සාමකාමීම විසඳගන්න. අපි කියන්නේ අර ගොඩිං බේරගන්නවා කියලා. අන්න ඒවගේ ටිකක් ඒගොල්ව ඒ අන්න යත් සමගේ අනෙකුත් අයත් සමඟ. හ සාකච්ඡා කරල ගොහම පැහදිල සර තීරනයකට ඇල්ලේ කටයුතු විසදගන්න ඒේ නොැතිව ොහොත් ඔබටික් දරදලු ස්භාවයක් ත්තො එෙනැතත් දැඩි තරනව ඔබ හිටියෝත් ඔබට අනිවාරයෙන්ම දනය විනාසවීමේ ඔබගේ සුරැකි ධනය විනාශවීම. හැාවක් එළම්ඹබෙන දෙදස් විසිදකවර්ය තුළල නම් පවතිනවා. ඉතින්න්න ඒවගේ තමයි ඔබ ධන ඉපීම හැකිව යවා මු දෙදස් විසිදක වර්ය දන ඉපයිට කිසම ගැටලුවක් හැනම ොකි සුරැකි දන්න යෙමනත්තන් ඔබ උපයනදනය විනාශවීමේ හැකියාව කෙමනැත්තන් අයපාර්යට වැඩිය වැයපාර්ශවය වර්ධනය වන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ නිසාමයි ම කිව්ව විශේෂයෙන්ම? වර්ශෂය ආරම්භගේ පටන් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන කියන කාරනාව. ඒවගේම තමයි ටිකක් ධනය රැස් කරන්නට ඔබ උත්සාහ ගත්තත් එහෙම ැත්තං ඔබ ටිකක් වෙනදාට වඩා ධනය රැස්කිරීමට උනන්දු වෙනවා මහන්සි වෙනවා නමුත් ඒ ඒ ඔබ උනන්දු වෙන තරමට ප්‍රතිඵල ගන්නට බැරි හැකියාව පෙන්නුම්රන. අර කියන්න අප බීජ වපුරපු තරම් පිටස්වනු ලබුණ නෑ කියලා අන්න ඒ වගේ කාරණාවක් තමයි පෙන්නුම්රන්නේ නිසා. විශේෂයෙන් ඔබ කටයුතු කරද්දි මහන්සිවේද්දි. ආදායොම් පයන්න මහන්සිවේද්දි. ඔබගේ ඔබ ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න මොකද ඔබ සීමමාන්තිතිකව මහන්සි වූවාට ඔබට නියමිත ප්‍රතිඵල ලබාගන්නට නොහැකියාවක් පෙන්නුම් කරන වර්ෂයක් බවට දෙදා ස්විසි දෙක වර්ශය පත්වෙනවා. රැකීරක්ෂා අපි බලමු රෘෂබලක් හිමි බට රැකී රක්‍ෂා සම්බන්ධයෙන් කුමන බලපෑමක්. එවනවාද කියන කාරනාවත් ව්‍යාපාරිකයන්ට ඉතාම ශුබදායි කාලසීමාවක්. එළඹෙන දෙදස් විසි දෙක වර්ශය තුළ. ඔන්න එළඹෙන දෙදස් ර් ව්‍යාපාරික ඔබට නව ආදායා මාර්ග නව දනෝපායන මාර්ග නිර්මාණය වන්න කාලසීමාවක් බවට නිතතින්ම එළබෙන දෙදස් විසි දෙක වර්ෂය නම් පත්වනවා.ඒවගේම තමයි නිර්මාණශීලි අංශයට කලා ශේෂත්‍රයට විසේසෙම ශීනමාව ටෙලිනාට්‍ය ගීත, මෙනි නර්තනය මෙවනු කලා ශේෂත්‍රයන් වල නිරත වෙන ඔබට නම් හිතාම ශුභ කාලසීමාවක් ඔන්න හිතාගන්න බැරිවිත ඔබේ ආදායම් මාර්ග වර්ධනය වන. ඔබ ගැන නිතරම කතා කරන තත්ත්වයකට පත්වන කාල සීමවක් තමයි දෙදදා සිිසි දෙකවර්ශය නිසා කලාකාමී ඔබ අනිවාරයෙන් මුත්සාහගන්න ඔබේ කටයුතු සාර්ථක වනවා නොවනු මානයි. ඒවගේ තමයි ඇඟලුම් රූපලාවන්නය මෙවගේ කලාවත් සම්බන්ධ ශේෂත්‍රෝල මං අර කලින් කිව්ව වගේ. කලාවට සම්බන්ධ ශේෂත්‍රවල නියතු අයට ඉතාම ශුබදායි කාල සීමක් ඔබගේ ව්‍යාපාර ව්‍යාප්ත කරගන්නට ව්‍යාපාරවලින් නව ආදායම් මාර්ග ශක්ෂාත් කරගන්නට එෙමනැතන් සකස් කරගන්නට පැවති ව්‍යාපාරවල බාධාවන් ඉවත් කරගන්නට වෙළඳ පොල සමඟ තරඟ වෙළඳ පොලත් සමඟ ඔබට ගනුතෙනු කරන්නට පහසුවෙන් හැකියාවලබෙන. ආලසීමාවක් ති රූපලාවාන්්‍ය එවැනිූ ල ඔ උ සසාහර වෙල දැන්නේ වැ දේවල් ඔබටික පක්‍රම් ශීි කටයුතුකිරීමතුින් බගේ ්‍යාරයේ ර්ධනය කරගන්නට ව්‍යාප්ත කරගන්නට, හැකියාව ලැබෙන කාලසීමාවක් බවට එල වෙන දෙදාස් විසි දෙක වර්ශය. පත්වෙනවා නොවනුමානයි. ඒවගේම තමයි රැකියාවල් ගැ කියාද විශේෂයෙන්ම කියන්න ඕනේ. විදේශ රැකයාාව. ඔන්න විදේශ ගමන් බිමන් එහමනත් විශේෂයෙන්ම විදේශ රැකියාවක් අපේක්ෂාවන්නේ ඉටපු. ඔබට නම් මල් හතයි. මොකදම මෙහෙම කියන්නේ ඒ අපේක්ෂාවන් ඉටුවන කාලසීමාව කොන්න ඔබ පුන පුුණා බලා සිටියා නම්. අනේ මට කව ද රටයන්න ලැබෙන්නේ කියලා න්න. ඉදිරි වර්ෂයේ ඒ බලාපොරොත්තු ඉට්ට කරගන්නට නම් පුළුවන් විශේෂම කොවිඩ් කියන වසංගතයක් දැන් ලෝකේ පාලනය වෙමින් යන කාලයක් ශ්‍රී ලාංකිකයන් දැඩිලෙස නැවතත් වෙන විදේශ රාජ්‍යයන් කරහා ගමන් කරන කාලසීමාවක් එනිසා එළඹෙන දෙදාස් විසි දෙක වර්ශය රෘෂභ ලක්න හිමියඔබට ඔන්න විදේශ ගත රැකයා බලාපොරොත්තුවෙන් සිටිිය ඔබට ඔන්න ඉතාම ශුබදායි කාලසීමාවක් පැහැදිලිවම විදේශරැකයා සාක්ෂාත් කරගන්නට පුළුවන් කාලසීමාවක්. එවගේම තමයි රුෂවලක් ෙහිමි ඔබගේ ගෘහජීවිතය ගැන කතා කරදි විශේෂයෙන්ම. පවුලේ සතුට වර්ධනය වන. අනේ වෙනදාට නම් පසුගේ වර්ෂවල නම්, ළඟ සිටියාද කියට තේරෙන් නැති කාලසීමාවක් පසූනේ. ශෂෙන්ම කොච්ර ලඟින් හිටියත් පුල උදවිය ටිකක් තමන් හුද කලා වෙලා බවගේ තමයි තමන්ගේ හිතට දැනුනේ. ඔන්න ඒ සියලු බාධයිවත්වමින් එලබෙනදස් විසි දෙක වර්ශය තුළ. පවුලේ සමගිය සතුට සහජීවනය වර්ධනය වන කාලසීමාවක් බවට, නිත් ඇතින්ම පත්වෙන වෙනදාට වඩා කලත්‍රයත් සමඟ කායිකම මෙන්ම මානසික බැඳීම. ඉතාමත් ෘප්තිමත්ව කරගෙනයා මේ මනත්තන්ගේ බැඳීම් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතින කාලසීමාවක් බවට. දෙදාස් විසි දෙකවර්ෂය පත්වෙනවා. ඒවගේම තමයි තනි මතියට ික් තීර ගන්න ස්වභාවයක් ඔබගේ පෙන්නුම් කරන්නට පුළුවන් දෙදාස් විසිකවර්ෂය. ඒ තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් පවල්. රිසරය තුළලනම් ික් ඇතිවන්නට පුළුවන් න ඔබ තනි තීරණ ගන්නට උත්සාහ ගැනීම නිසා. ඒයටටිකක් ඔබ ඉවත් කරගන්නට එහම නත්තම් පාලනය කරගන්නට උත්සාහ කරන්න. ඒ තුළ විශෙන් ඔබට මානසික විඩාවන් ඇතිවන්න පුුවන්. විශේෂ මරමංකවගේ මානසික අහනයක් වගේයක් ඇතිවෙන්න පුළුවන් ඔබ ෂණනික තීරණවලට ය සහ. ඔබ ඉක්මන් තීරණ ගැනීමහ දැඩි තීරණ ගැනීම නිසා.ඒම නිසා යම් තීරණයක් ගැනීමේදී පවුලේසිියලුව ඇත් එක් සාකච්ඡා කරලා. යම් සාමකාමීතීරණයටට එලබෙන එමනැත සාර්ථක විසඳදුමකට එෙලබන්නට ඔබට හැකියාව තිබෙනවා. අන්න එවැනි විසදුමත් තුලින් නොබගේ බාධකතත්වන් එහමනැත්තන්ගේ ගැටලු කාරිතත්වය ඉවත් කර ගැනීමේ හැකියාව. පවතිනාව. ඒවාගේම තමයි පවලේ අනවබෝධයයටටිකක් වර්ෂය අවසානය ඇතිවන්නට පුළුවන්. පවලේ අනවබෝධය ඇතිවීම නිසා පවුලේ අය සමග අනවබෝධයීෙන් කටයුතු කිරීම නිසා ටිකක් වර්ෂය අවසාන ගැටලුකාරි තත්වයන් ටික්ෙන්නුම් කරන. එනිසා ඔබ සිතට ගන්න වර්ෂයආරම්භේ පටන්ම වර්ශය අවසන් වන තුරුම. තමන්ගේ තිබෙන දුරෝල තාවයන් ඉවත් කරගනමින්. පවුල් ජීවිතය බොම සාර්ථකව සාමකාමීම සතුටින් විනෝධ ජනකව ගත කරන්න ඔබ අධිෂ්ඨාන කරගන්න. අ්‍ය අධ්‍යාපනය ගැන කතා කරද්දි. විශේෂයම අධ්‍යාපන කටයුතු සඳහා පෙරපුුණ්‍ය බලයමනම් පෙර පින් ක්‍රියාත්මක වන වර්ෂයයක් බවට දෙදා ස්විසි දෙක පවර්ශය පත්වෙන ඔඕන අධ්‍යාපනය ලබන පුා දවා දරුවන්ට වගේ වැඩි හිටියන්ටත්. ඉතාම ශුබදායි කාල සීමාවක් එල්ලම්ඹෙන දෙදාස් විසි දෙක. ලෙසීමාව. ඒවගේම තමයි අධ්‍යාපනයේ ප්‍රතිඵල ඉතා හොන්ඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්, අධ්‍යාපනයේ පලනිලාගන්නට පුළුවන් හැකිවර්ෂයක් බවට දෙදාස් විසි දෙකවර්ෂය. පත් වෙනවා. ඒවගේම තමයි ඔබට යම් අමතකවීම් ති බෙන්න්න පුළුවන්. යම් යම් අමතකවීම් වෙන්න පුළුවන්. නමු ඔබ නිර්මාණශීලීව ඔබ පාඩම් අතකතබා ගන්නට අධ්‍යාපන කටයුතුවල නිියලෙන්න්නට උත්සාහ කරන්න. යම් යම් නිර්මාණශීලී ක්‍රවේද අනුගමනය කරන්න. පාවිච්චි කරන්න ප්‍රායෝගිකව යොදාගන්න. ඒ තුළ පැහැදිලිවාර අමතකවීම් පවා ඉවත් කරගෙන. ඒ විභාග කටයුතුවලට සාර්ථකව මුහුණදීලා සාර්ථක ප්‍රතිඵල නම් අත්කරගන්නට පුළුවන් හැකියාව. පවතින කාල සීමක්. ඒවගේ තමයි විදේශ අධ්‍යාපනයට අති තාම ශුභ කාලසීමාවක්. ඔන්න ඔබට පසුගිය වර්ෂවල මේ කොවිD වසංගතයත් සමඟ විදේශගතවන්නට සිටියා නම් ඒවයි ගැටලුකාරි තත්වයක් නැතිවුනා නම් ඔන නැව නව බලාපොතු ඇතිකරගන්න පුළුවන් වර්ෂයක් ඒට නැවත උත්සාහ කරන්න. ඒට නැවත කැපවීම සිදු කරන්න. ඔබට අනිවාරයෙන්ම විදේශගතවීමට අධ්‍යාපනය සඳහා විදේශගතවීම. හැකියාව පවතින වර්ෂයක් බවට දෙදාස් විසි දෙකවර්ෂය නම් පත්වනවා නොවනුමානයි. අපි බලමු අධ්‍යාපනය ධනය පවුල් ජීවිතය රැකියාව මෙසිල්ලම ගැන කතා කර අනිවාරයෙන් අපි ජීවිතයට අවශ්‍යම දෙයක් අපි කතා කළ යුතුයි. ඒ තමයි අපේ නිරෝගී භාවය එහමනැත සෞඛ්‍ය. අපිබලමු එළඹෙන දෙදස් විසි දෙක වර්ෂය තුළ, ගෘෂ ලගන හිමියන්ට සෞඛ්‍ය සම්බන්ධයෙන් කුමනාකාරය බලබෑ එල්ල වේවිද කියන. කාරන විශේෂයෙන්ම රුෂබ ලගනැහිමි ඔෝබගේ ලිංග ේන්ද්‍ර යාශ්‍රත රෝගාබාද ඇතිවෙන්න පුුවන් පුරුෂහා ස්ත්‍රී දෙපර්ශවයම ලිංගික ප්‍රදශාස්ත්‍රිත. ගැටලු කාරීතත්වයන්, රෝගාබාධ තත්වන් නැතිවන්නට පුළුවන් වගේම කාන්තාවන්ගේ ඩිම්පකෝෂ සම්බන්ධ ගැටලු ඇතිවන්නට පුළුවන් කාලසීමාවක් ඔබට එවැනි ගැටලු තිබෙනවානම් මේ වනවිට අනිවාරයෙන්ම වෛ්‍ය උපදෙස් ලබාගන්න එල මෙෙන වර්ය තුළ. ඒවගේ ඔබට ගැටලු බාධන් ැති කෙනෙක්නම් ඔබ අනිවාරයෙන්ම ආහාර ගැනීමේදී. ඒවගේ මනෙකුත් කටයුතු සිදිකිරීමේදී ඒ කටයුතු බොහම සැලකිිත්ව සිදු කරන්න. ගේ ම මකවගේ ි ඉද්‍රියන් ල ගටලුව ඇවන ලුවන් ස්ත්‍ර හ පුරෂ දෙපර්ශයටම. එවගේම ආහාර අපත් තත්ත්වයන් එහමනැත්තං ආහාර අජීන තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් කාලසීමාවක්. නිතරම ඔබගේ උදරය සම්බන්ධ ආහාර ජීනනතා හටගන්නට පුළුවන් කාලසීමාවක්. ආහාර ගැනීමේදී. බොහොම ප්‍රවේසම් සහගත ආහාර ගන්න ඕනවට වඩා තෙල්. ලුණු සීනි අධික හාර ගන්නට යන්නට එපායි. වගේම පිළිකා කාරක ආහාර ඔබ දැනටත් ගන්නවා නම්. ඔබ ටිකක් ඒව පාලනය කරන්න විශේෂෙන්ම ගෙදර දොර පරිසරය හැදෙන ස්වභාවික ආහාර පාන ස්භාවික එලවලු පළතුරු නිතරම ආහාරයට ගන්න උත්සාහ කරන. ඉතුලාර බඩය ජීර්ණතත්වයන් සහ නිකු ්‍රෝගා ාජතත්වයන් ඔබට ඉවත් කරගන්නට ඒබාදා ඉවත් කරගන්නට සමනය කරගන්නට හැකියාව පවතිනවා. මෙන මෙයාකාරයෙන් රුෂබලගනැහිමි ඔබට ඔබගේ ජීවිතය පිළිබඳ කරුණු කාරණ ඉදිරි දෙදාස් විසි දෙකවර්ෂය තුළ තීරණය වේවි. ඉතින් මේ කියන්න ඔබට ඉතුුකරගන්න පුළුවන් බලාපොරොත්තුූන් පිළිබඳ ඔබ දැඩි අධෂ්ානයෙන් ැවීමෙන් ත්සාහයෙන් කටයුතු කරන්න, ඒවගේ ඔබගේ බාධාතත්ත්වයන් පැවසූ කරුණුකාරණා සම්බන්ධයෙන් ඔබ බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්න, මෙයාආකාරයෙන් ඔබගේ ජීවිතය ඔබ තුළනය කරගන්න. සහකර ලබන දස් විසික වර්ය ශෂ ආගමාමන කූලව කටයුතු කරන්න. නිතරම ආගම දහමට ලැදිව කටයුතු කරන්න. ඒ කටවතු කිීමම තු ඔබගේ අබාධාත්ව නිවත් කරගනිීම නරබ බලාපොත්තු අරමුණු ඉතුුගන්නට හැකිතත්වය තත් වර්නයකර ගැනීම හැකියාව පවතිවා. එනිසාබ නිරන්තරයෙන් උත්හගතය උුත්තේ. මේ සියලු පල අපලයන්වල තුලනාත්මක භාවය ඇතිකර ගැනීමයි. එලඹෙන දෙදස් විසිර්ය ෘෂම ලගන හිමියෝබට. කිරියෙන් පැනියෙන් උතුරන නව වසරක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නැහිමි ඔබට එලබෙල දෙදදාස් විසි දෙක වර්ශය තුළ. ඔබගේ දිනදා කටයුතු සිදුකරගන්න. ඔබගේඉදිනදා කාරණාවලට කටයුතුවලට කටයුතු කාරණාවලට කුමනාකාරයේ බලපෑමක්, එල් වේවිද කෙලෙසින් ඔබගේ කටයුතු කාරණා සිද්ධවේවිද කියන කාරණාව. විග්‍රහ කරන්නටයි එමන තං විස්තර කරන්නටයි දැන්මා සූදානම් බන්නේ. විශේෂයෙන්ම අප මිතුන ලක්නැහිමි ඔබ ගැන කතා කරද්දි. අපි මුලින්ම ධනය කියන කාරණාව ගැනයි කතා කරන්නේ. මොකද මිලමුදල් කිය නොමැතිව අපිට ජීවිතයේ කිසිදු දෙයක් සාක්ෂාත් කරගන්නට හැකියාවක් නැහැ හැකියාව ලැබෙන්නේ නැහැ. එනිසා ධනය සම්බන්ධයෙන් අනිවාරයෙන්ම කතා කළ යුතු. කාරණාවක් ොව ධනය කියන කාරනාව. ඉතින් අපි බලමු මිතුුණ ක්න හිමිියෝබගේ ධදනය සම්බන්ධයෙන්. හොයි ආකාරයේ බලපෑමක් එළබෙන දෙදස් විසි දෙකවර්ෂය තුළ ක්‍රියාත්මක වේවිද කියලා. ආදායම් උත්පත්ති මාර්ග නව ධනෝපායන මාර්ග, නිර්මාණය වන කාලසීමාවක් බවට දෙදාස් විසි දෙකවර්ශය ඔබට නිතතින්ම පත්ව නොවිශේෂෙන්ම නව ආදාය මාර්ග. ඔන්න නිර්මාණය වන කාලසීමාවක් ඔබ යම් කිසි ආදාය මාර්ගයක් නොමැතිව සිටියා නම්. ඔන්න ඔබට නව ව්‍යාපාරආරම්භ කරන්නට නවා අදහස් ගලාගෙන එන්න කාලසීමාවක් බවට දෙදස් විසි දෙකවර්ෂය පත්වෙනවා. ඒවගේම තමයි ෂ්‍රනික ආදායම් මාර්ග. ෂනිකවබට මුදල්ලුක් ඉපීමේ ක්‍රමවේදයන්. ක්‍රියාත්මක වන නිර්මාණය වන කාලසීමාවක් බවට දෙදස් විසි දෙකවර්ෂය පත්වෙනවා. ඔබගේ ප්‍රධානආදායම් මාර්ගයට අමතරව. අතිරේකා ආදායම් මාර්ග තුළින් ධනය ඉපීමේ හැකියාවක් නිර්මාණය වන කාලසීමාවක් බවට දෙදස් විසි දෙකවර්ශය නිතැතින්ම පත්වෙනවා. ඒවගේම තමයි ඔබට තරඟ කාරීත්වයට මුහුණ දෙමින්. ඔන්න සමාජය තුළ වෙළඳ පොල තුළ ජය ලබන්නට පුළුවන් කාලසීමාවක් බවට පත්වෙන ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙතෙක් තරග කාරිීත්වයක් පැමින් තිබුණානම් ඒ තරග කාරිීත්වය. මඟ හරවා ගනිමින් එෙහෙමනත්තන්ගේ තරඟ කාරිත්වයට එහා ගිය තරඟකාරිත්වයක් ඔබට දෙන්නට පුළුවන් හැකි කාලසීමාවක් බවට දෙදා ස්විසි දෙකවර්ෂය, නිතතින්ම පත්වෙන විශේෂම ව්‍යාපාර ලෝකයේ සිටි ඔඋබට නම් දෙදාස් ඔබට ඉතාම ශුභදායක වර්ෂයක් බවට පත්වෙනවාත්. ඒගේ තම අරංකිවෝ තරංග කාරිත්වය තිෙලින් උබ යග්‍රණාත් කරගන්න පුලුවන් හැකියාව ලැබෙන ඔබ දීර්ග කාලීනව පාඩු විින්ඳමින් යම්කිසි ව්‍යාපාරයක් කරගෙනාව නම්. එතරම් ලාබයක් ලැබුණ නැත්නම්. ඒ ලාබයේ ප්‍රමාණය අතරම් විශාල නොවුන නම්. ඔන්න ඔබට ඒ ලාබය කියන කාරණාව ටිකක් ව්‍යාප්ත කරගන්නට පුළුල් කරගන්නට හැකියාව ලැබෙන කාල සීමාවත් බවට පත්තිෙනවා. ගේම තමයි විද්‍යා තාක්ෂණ බලක්තිීන් වැනි ශේෂත්‍රියයන් වල නියලන අයට නම් ඉතාම ශුබයි ඒමාකි වූ ශේෂත්‍රියන්හි දනෝපායන මාර්ග තිබෙනයට ඔන්න නව දනෝපායන මාර්ග, නිර්මාණය කරගනිමින් සහ පැවති දනෝපයන මාර්ග තවත් වර්ධනය කරගනිමින් ඔබගේ දනය ඔබට රැස් කරගන්නට එමනත්නම් ආදායම් උපයාගන්නට හැකියාව ලැබෙන කාලසීමාව බවට. පත්වෙනවා. ඒවගේ තමයි කර්මාන්ත ආශ්‍රිතව දැන් අප ලංකාව ගත්තුොත් විශේෂයෙන්ම තේකර්මාන්තය ඒවගේම වආකර්මාන්තය මෙවැනි කර්මාන්තතිය නො මෙන මේ කර්මාන්ත ආශ්‍රිතව සේවය කරන එහම කර්මාතා ආශ්‍රිතව. ආදායම් උපයනයටත් ඉතාම සුබදාය කාලසීමාවක් ඒ කර්මාන්ත ආශ්‍රිතව තව තවත් තමා ආදායම් මාර්ග ඔප් නම්මා ගන්නට පුළුවන් හැකිියාව ලැබෙන කාලසීමාව බවට පත්යනවා. ඒවගේ තමයි ඔබගේ ඒරෂ්ටකතත්වයත් දෙදා විසි දෙකවර්ශය අප්‍රේල් මාසයෙන් පත්සේ අවශන් වෙනවා ඔ අෂ්ට රාෂ්ට තත්වයකයි පසුගේ කාලිගතලේ ඔබගේ අම්යම් ගැටලු කාරිතත්වය ජීවිත පැමිණිය, බගේ අරමුණු ඉටු කරගන්නට බැරි හැකියාවක් නොමැති කාලයක් පසුකරගෙන ඔන්න නව වර්ෂයත් සමග නවර්ෂය ආරම්භවිමත් සම ඔබගේ ඒරා්ටකතත්වයත් අවසන් වඕන නිසා ඔබගේ බලාපොරොත්තු පැහැදිලිවම ඉටු කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. අපි කතා කරමු රැකි රක්ෂාගැෙන මිතුන ලක් නහිමි ඔබගේ රැකියාවේ ඉහළ තනතුරු මෙතර මේ කාලය තුළ අපේක්ෂාවෙන් ඉන්නවන ොන් ඒව සාක්ෂාත් කරගන්න පුළුවන් ඔොට හල නතුරු තාන්නමාන ලැබෙන කාලසීමාවක් බවට පත්වෙනවා. ඒවගේ තමයි රැකියන් නොමැති අයගේ මෙතෙක් රැකියාවක් නොමැතිව සිටි විරැකියාවෙන් සිටි ඔබට ඔන්න රැකියාපේක්ෂාවන් ඉටු කරගන්නට පුළුවන් කාල සීමාවක් බවට පත්වෙනවා ඒවගේ තමයි පාර්ශයේ යම් අසනීපයක් නිසාට රැකියාවේ තරම පීඩාකාරරි තත්වයක් ඇතිවන්නට පුළුවන් හැකියාවත් තිබෙනවා ටිකක් වියදම් පාර්ශය වැඩිවන්න රැකියාව ටික්කඔට නිවාඩුගන්නට වෙන්න පුළුවන් කාලසීමාවක් නිර්මාණය විය හැකි ඉතින් ඒ පිළිබඳවත් සැකිලිමත්ව කටයුතු කරන්න. ගෘහී ගෘහජීවිතය ගැන කතා කරද්දි. විශේෂෙන්ම බාහාර පාලනය නම් කළ යුතුම වර්ෂයක් බවට දෙදස් විසි දෙක වර්ෂය පත්වෙනවා. විශේෂ සීනි සහිත, තෙල් සහිත ලුණු සහිත මෙන වැනි ආහාර වැඩිපුර ගැනීම නිසා. ඒ ආහාර අප්‍යතාවයන් එහෙමනත්තන්ඒ එවැනි ආහාරවලින් වැල දෙන රෝගාබාද ඇතිවීමේ හැකියාවක් ඔබට දෙදස් විසි දෙකවර්ෂය තුළ පෙන්නුම් කරන බැවින් ඔබ ආහාර ගැනීමේදී. අහර පාලනෙන් යුතුව කටයුතු කරන්න. ඒවගේම තමයි විවාහය ගැන කතාගද ඔන්න මංගල සීනු හැඩවෙන කාලාලසීමාවක්. පිය පාර්ශවයේ උදවඋපකාර ඇතිව. විවාහ ජීවිතයට එළඹන්නට හැකියාව ලබෙන කාලසීමාවක් ඔන්න මෙතෙක් ඔබට ඒ කාරණාවේදී ගැටලුකාරී තත්ත්වයන් ඔබගේ දෙමවපියන්ගේ පැවතියා නම්. ඔන්න ඒ බාධාවන්නම් දෙදදාස් විසි දෙක වර්ශයීවත් වෙනවා. එනිසා ඔබට ඉතාම විවාහය සම්බන්ධත් ශුබදායක කාලසීමාවක් බවට පත්වෙනවා. ඇය වගේම තමයිය ටිකක් ඥාතීන්ගේ න් ඔබට යන්නට සිදුවන කාලයක් ඥාතින් වෙනුවෙන් ිකක් දුර බැහර ගමන්. යන්නට එන්නට සිදුවන කාලසීමාවක් බවටත් දෙදාශ විසි දෙක වර්ෂය පත්වේවි. අ්‍යප අධ්‍යාපනය ගැන කතාකරදදිි විශේෂයෙන්ම අධ්‍යාපන බාධාවන් වර්ෂය මැදභාගය වනතෙක් පවතිනවා නමුත් වර්ෂය මැදබාගෙන් අවසානයේ ඔබට අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබදායේ ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන් කාලසීමාවක් බවට පත්වෙනවා. එවගේම තමයිඒ සංගීතය මනෝවිද්‍යාව, එවැනිවූ කලාව එවැනිව මනසවෙහේවා කරන කටයුතු සම්බන්ධයෙන් ශුභ කාලසීමාවක්. එමනත්තං එවැනි අධ්‍යාපන කටයුතුල නියලෙන ඔබට ජයග්‍රහණත් කරගන්න පුළුවන් සම්මක පරීක්ෂණ සමත්වන්නට පුළුවන් විභාගයන්ගේෙන් ජයගන්නට පුළුවන් හැකියාව තිබන කාලසීමාවක්. එවැනි අධ්‍යාපන අංශයන්හි මඟර කලින් පැවසූ අධ්‍යාපන කටයුතුල නිියලෙන ඔබ නව නිර්මාණ කර ුත්සාහර නුතු ඔබට ජය ග්‍රහණත් කරගන්න පුළුවන් කාලසීමාවක් බවට පත්වෙනවා. ඒවගේම තමයි සෞඛ්‍ය ගැන කතා කරද්දි මිතුන ලගනැහිමි ඔබග විශේෂයෙන්ම කාන්තා පාර්ශවේටනම් ලිංගගේේන්ද්‍රයන් ආශ්‍රිත ගැ ළ කාරිී තත්වයන් ලිගි ප්‍රදේශ ආශ්‍රිත ගැටලු කාරිීතත්වන් රෝග බාද පීඩා ඇතුවන්න පුළුවන් කාහලසීමමාව බවට පත්වයෙනවා ඒ වගේම තමයි ශ්නායු සම්බන්ධ රෝග. ස්නායු ගත ෝගා බාධඇතිවන්න පුළුවන් කාලසීමත් එනිසාවබයි පිළිබඳවත් නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕනි සහ වෛ්‍ය උපදෙස්ලභාගතයුතුයි. ඒවගේම තමයි පරිෘතිය කටයවුතුවල අ ඥම්මා බාධ තත්වයන් තුළ රෝගා බාධ ඇැතිවෙන්න පුළුවන්. විශේෂන්ම බාර ගැනීමේදී කෙදි සහිත ආහාර නිතර ජලය පානය කිරීම මෙවැනි වූ හොඳ සෞඛ්‍ය පුරුදු වර්ෂයආරම්භයක් සමඟ ජීවිතයට එක්කරගන්න. ඒතුළ ඔබට මේ කියන්නවු බාධාවන් නිවත් කර ගැීමේ හැකිියාව නම් පවතිවා. ඒගේම තමයි නිධන්ගත රෝග පැවතියානම්, ඔබට එවැනි රෝගවලින් ටික් පීඩන තාඩන ඇතිවෙන්නට පුළුවන් කාලයක්.ඒවගේ මෙසේ නොමැති අයටත් නිධන්ගත රෝග ඉස්මතුවන්නට පුළුවන් කාල සීමාවක්. එනිසාර මම කලින් පැවසූ සෞඛ්‍යෝප දෙේ. ිදදින්න විශේෂෙන් ඔබ නරෝග ජවිතයක් ගත කරන්න පසා කරන්න නිරන්තරයෙන් ව්‍යයායම් කටයුතුල නිරතරේ වෙන්න නිතර වතුරපානය කරන්න මෙවැනි කටයුතු සහොඳ සෞඛ්‍ය පුොරුදු ජීවිතයට එකතු කරගනීම තුළින් ොබගේ රෝගාබාද තත්වයන් සමනය කරගන්නට එහමනැත්තං ඉවත් කරගන්නට හැකියාව ලබෙන. ඒවගේම තමයි මේ සියලු කරුණුකාරණා තුලනය කර ගැනීමේ දිවිශේෂන් ඔබ අධ්‍යාත්මික පැත්තට අධ්‍යාත්මක ගුණ වගාවත්. කරගන්න විශේෂෙන් මාආගමික කටයුතුවල නිවත වෙනෙත් ඒ තුළින් ඔොබගේ අර බාධටයුතු බාධාකාරි තත්වයන් සමනය කර ගැනිමින් ශුභ ප්‍රතිඵල තවතව වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා. එළඹෙන්න්නා උදෙදස් විසි දෙකවර්ෂය මිතුන ලගනැහිමි ඔබ බොහොම සුවදායි වාසනාවන්ත වසරක් වේවා කියයා ප්‍රාථනා කරනවා. කටක ලග්නය, කටක ලගනැහිමි ඔබගේ, ලග්න ප්‍රතිඵල එහෙමනැත්තා ලගන පලාපල දෙදස් සි දෙක වර්ෂය තුළ කුම ආකාරයකින් ක්‍රියාත්මක වේවිද කියන. කාරණාව පිළිබඳව දැන් ඔබ එය දැනගන්නට බොහොම ආශාවෙන් බොහම චකිතයකින් බලාපොරොත්තුවකින් සිටින වෙලාව. ඉතින් අපි කතාකරම් කටකලගන්න හිමි ඔබට දෙදස් විසි දෙකවර්ශය තුළ ඔබගේ කරුණු කාරණා. කොයි යාකාරයෙන් ජීවිතය බලාපොරොත්තු වූන් ඉටු කරගන්නට පුළුවන් හැකියාවක් ලැබේවිද. ඔබට කොයියාාරණයවට බාධාවන් පැමිණේවිද කියන කරුුණකාරණ සම්බන්ධෙන් අපි කසා කරමු. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම කතා කළ යුතුයි ධනය කියන මාතෘකාව ජීවිත ධනය ඉතාම වැදගත් මාතෘකාවක්. එනිසා කටකලක් නැහිමි ඔබගේ කො ආකාරයෙන් ව්‍යාප්ත වේවි දෙහෙමනැත්තම්ම ධනය කියන කාරණාව, කොයි ආකාරය ඔබවට ක්‍රියාත්මක වේවිද කියන කාරණාව. දැ ැිවිමසා බලමු. කටකලක් නහිමි ඔබට විශේෂයෙන්ම ආදායම් ලබන්න අතිරේක ක්‍රමවේදයන් අතිරේධනවපායන මාර්ගයන් වර්ධනය වන කාලසීමාවක් බවට පත්වයෙනවා අධදස් විසි දෙක වර්ෂය. ඒවගේම තමයි. ආදායම් ලැබීම වේගවත් වනන් ඔබට තාම ශුබදායි පනිහුඩයක් ඔබගේ ආදායම් මාර්ග තව තවත් එලි පෙහෙිවෙලායි ආදායම් ලැබීමෙන්. ේගය වර්ධනය වන ඔබ කෙමින් හෙමින් හෙමින් ආදායුම් පයපු කෙනෙක් නම් ඔබ ව්‍යාරිකෙක් නම් ඔොන්නබ එළඹෙන දෙදා සික වර්ශය තුළබට වේගයෙන් ධනය රැස් කර ගැනීම හැකියාව පවතිනවා. ඒවගේම තමයි වෙනදාට වඩා අතිරේක දනෝපායන මාර්ග නිර්මාණය වන කාලසීමාවක්. ඔබ බොහොම නිර්මාණ ශීව සිතනෙනක් නම් ඔඹ ඔන්න නිමාණශීි හිතලා නව දනෝපායන මාර්ග ඇති කරගන්න නව දායම් මාර්ග ඇති කරගන්නඒ ඒ ආශ්‍රිතව ලාභ ක්‍රයෝජය උපයා ගැනේ හැකියාවක්. පති කා ඒවගේ තමයි ඉපයිීම මේ දක්ෂතා තිබෙන කෙනෙක් නම් විශේෂයෙන්ම ගණු දෙනු මෙන ආශ්‍රිතව කටයුතු කරන කෙනෙක් නම් ඔබ ඔන්න ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල සාර්ථක ආදාය මාර්ග සාර්ථකව ධන ඉපීමේ හැකියාව ඇතිවන්න වූ නිර්මාණය වන්නාව කාලසීමාවක් බවට මේ කාල සීමාව පත්වෙනවා. ඒවගේ තමයි ටිකක් නීතිමේ ස සෞඛ්‍යන්ශයන්ට ඔබ . යන නය ෑයවෙන්න පුළුවන් හැකියාවත් තිබෙනවා. විශේෂ ඔබ එදිනෙදා පාර ගමන් කර්ද වාහනයක් පදවගෙන අදදි. ඔබ සැලිමත්තුව කටයුතු කර මොකදහෙම නැති වුණොත්. එවැනි අවස්ථාවන් වලදී ඔබට යම්යම් නීතිමය තත්වන් බධාව නැතිවවෙන්න පුළුවන් ඒගේම සෞඛ්‍ය පිළිබඳවත් ඔබ ටිකක් සැකිලිමත්ත කටයුතු කළ යුතු කාලසිීම ඔබවට පත්ෙනවා. ගෘහජීවිතය සම්බන්ධයෙන් කටකලක් නැහිමි ඔබ ගැන කතා කරද්දි. ටිකක් විවාහජීවිතයේ දුරස්ථභාවයක් නම් ඇතිවෙන්න පුළුවන් කාලසීමාවක්. ඒනිසා ටිකක් ඔබ වර්ෂය ආරම්භයම සැලකිලිමත්වන්න ඕනේ ගැන. ඒවගේම තමයි දෙදෙන අතර අනවබෝධය. හිතාගන්න බැරි දේවල් නිසා සමහර්විට කිසිම පල ප්‍රයෝජනයක් නැති දේවල් නිසා දෙදෙන අතර අනවබෝධයක්හටගන්න පුළුවන්. ඒ තුළ විවාජීවිතේ විරස භාවය ඇති වෙන්න පුළුවන්. කලත්‍රයත් සමඟ විරසකවන්නට පුළුවන් නිසා වර්ශය ආරම්භයේ පටන්ම බොහොම සමීපව බො දෙදෙනට දෙදෙනනා හඳුනා ගනමින් විශ්වාසවන්තව කටයුතු කරන්නට උත්සාහ කරන්න නෝනෙ. ඒ වගේම තම දෙමව්පියන් නෑදෑහිතවතුන් සම්බන්ධයෙන් යුතුකම් වගකීම් ටිකක් වැඩිපුර දරන්නට වන කාලසීමාවක් වන්නට පුළුවන් ඉති ඒ පිබඳව බොහම අවෝධෙන් ඔ වර්ෂ ආරම්භෙ පටන් කටයුතු කරන්න ඒම ැතුනො ඔබගේ පෞල්ජීවිතය අරේ වගකීම් දැරීමේදී ඔබටික් මානසික අසාහනේ ආතතිය ගැටලුකාරි තත්වන් පැනනගින්නට පුළුවන් හැකියාවක් පවතිනවා. අධ්‍යප අධ්‍යාපනය ගැන කතා කරද්දී. අධ්‍යාපන කටයුතු වලට නම් කටකලක්න හිමි ඔබට මල් හතයි. මොකද ම එහම කියන්නේ ඉදිරිවර්ශය කටකලක් නැහිමි ඔබගේ අධ්‍යාපනය කටයුතු සඳහනම් ඉතාම ශුබදායි වර්ෂයක්. ඉතා සාර්ථකලේ අධ්‍යාපන කටයුතු කරගෙනයන්න පුළුවන් මෙතෙක් බාධාකාරයෝ පැවති අධ්‍යාපන කටයුතු අපේක්ෂාව ඉටතු කරගන්නට පුළුවන් හැකි යාවක් තියෙන කාලසීමාවක් විභාගවලින් ජයත් කරගන්නට පුළුවන් කාලසීමාවක්. ගේ තමයි විදේශිෂත්වාදිය ැබෙන්න්නට පුුවන්. ඒතුළ ඔබට විදේශගත වන්නට පුළුවන් නො එ වැනි ලාපොරොත්තුූන් පොදිි බැඳගේ එහෙමනතයි එවැනි බලාපොරොත්තුූන් වල සිටින අයට ඔන්න ශුබදායි පනිවඩයක් එවැනි අපේක්ෂාවන් ඉටු කරගන්නයින්න ඔබ තවතාවත් උත්සාහවන්ත කටවුතු කරන්න වර්ශය තුළ. ඒ තුළ සාර්ථක ප්‍රතිඵලනම් අත්කරගත හැකි.ෞ සෞඛ්‍ය ගැන කතාකරදධි විශේෂයෙන්ම බ ටක් ක්‍රස දිවට ටිකක් ක්‍රසි දෙන්නට උත්සාහ කරන කාලසීමාවක් වනවා නිතතින්ම විශේෂයෙන් ඔ දිව පිනවන්නට උත්සාහ කරන කාලසීමාවක් බවට පත්වනවා. නිසා විශේෂයෙන්ම සැලකිලිමත්විය යුතු ඒ ගැන ටිකක් ස්තුල භාවය ඇතිවෙන්න්න පුළුවන් වර්ශයයක් ඔබ හිතාගන්න බැරි විදිියට ඔබට ස්තුල භාවයක් ඇතිවේ. ඒය අර දිව පිනවීම නිසාම තමයියේ හේතුව වෙන්නන්නේ ඒකාරනාව සිද්ධවෙන්නේ නිසා ඔබ විශේෂයෙන්ම දිවපිනවීමද විශේෂයම සෞඛ්‍ය. සම්පන්න ආහාර පමණක් ලබා ගැනීමට උත්සා හදරන්න. ඒවගේ මකට නිරන්තරයෙන් හටගන්න රෝග බද ඇතිවවෙන්න පුළුවන් උුණවගේ ෝගම කොවිඩ් ව සඟගතෙ මේ කොවි්ත්වයන් වගේ රෝග ඇතිවෙන පුළුවන්. එනිසා පිළිබන් සැලකිලිමත් වන්න සමාජයේ කටයුතු කරද්දි. ඒවගේ තමයි දත්හා මොකය මුහුණනාශ්‍රිත රෝගා බද ඇතිවන්න පුුවන් විශේෂම කොඩි දරුවන්ගේ දත්තාාශ්‍රිත රෝග වැඩිහිටයන්ගේ මකය සහ මුහුණනාාශ්‍රිත රෝග මූන විශේෂයෙන් මටිකක් බිබිලි. ටක් උෂ්නාධික තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් ඒගේ තයි ඔබ බුලත් අනුබව කරන කෙනෙක් න මුකාශ්‍රිත පිළිකා ඇතිවන්නට පුළුවන් හැකියාවත් තිබෙනව නිසා විශේෂෙන් මේ සම්බන්දධයෙන් සැලැකිලිමත් විය යුතුයි. ඒවගේ තයි අපගේ ඇස්සාාශ්විත රෝග බාධ තත්වන්න්ම. හිසක හැලීම හිසකෙ සාාශ්‍රිත හිසාශ්‍රිත රෝගා බාධ තත්වයන් ඇැතිවන්නට පුළුවන් කාලසීමාවක් එනිසා ඔබ විශේෂයෙන්ම මේ කිව්වාව සෞඛ්‍ය පිළිබඳවනම් අනිවාරයෙන්ම සැලකිලික් විය යුතුයි. සෞඛ්‍ය කටයුතුව දිනදා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න වැඩිපුර ජලේපානය කරන ව්‍යයම් කටයුතුළ නිලතවන්න මෙට මේ කියන්නව කරුණු කාරණා තුලින් ඔබගේ සෞඛයට එල්ලවිය හැකි අයහපත් බැලපෑම තරමක් දුරට හෝ අඩු කරගැනීමේ හැකියාවත් තිබෙන ඒවගේ මා පැවසු රෝග poly noබතक पீ விந்த ෙනෙக்na. බානිවාරයෙන්ම වෛද්‍ය උප දෙෙස්සනුව ඉදිරි වර්ශය තුළ කටයුතු කරන්න මොක දෙහෙම කටයුතු කළේ නැත්තම් ඔබට අහිතර කාලසීමාවක් බවට දෙදස් විසි දෙක වර්ශය පත්වන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් මෙම මෙයාකාරයෙන් කටකලක් නැහිමි ඔබගේ ඉදිරිවර්ශය ක්‍රියාත්මක වෙද් දිවිශේෂෙන් ඔබ ඔබගේ බාධාතත්වය නිවත් කරගන්නට උත්සාහ කරන්නේ වගේ ඔබගේ අර මාකවූ සුභකාරණ සම්බන්ධය නඔබ ව තවත් එහි බලේවාර්ධනය කරගන්නට උත්සාහ කරන්නේ සිදුකළ හැක්කිවිශේයෙන් ඔබ ආගමට දහමට අනුව කට යුතු කිරීම තුලින් විශේසෙම කුසල් රැස්කිරීම තුළින්. ඉතින් නොබට නිරන්තරයෙන්ම ආගමට දහමට ලැදිව කුසල් වඩන්නට උත්සාහ කරන්න ඒ තුළින් ඔබගේ මේ බාධාතත්ත්වයන් සමනය කර ගනිමින් එහමනත්තන් ඉවත් කර ගැනිමින්. ඔබගේ මේ බලාත්මක භාවය තවත් වර්ධනය කර ගැනිමින්. ඒඒ අංශයන් නාශ්‍රිතව එහෙමනත්තන්ගේ ඒ කුණුකාරණනාාශ්‍රිතව සුභ පලනෙලා ගැනීමේ හැකියාවක් පවතිනවා. එළ අඋත් දෙදස් විසි දෙකවර්ශය. ටලක් නැහිමි ඔ බොහොම වාසනාවන්ත සුවදායි වසරක් වන්න කියා ප්‍රාථනා කරනවා. සිංහලක් නය. සිංහලක් නහිමි බට එළබෙන්න්න උදෙදස් විසි දෙක වර්ශය. මේ ජෝතිශ්‍යානුකූලව ඔබගේ කටයුතු කාරණ ගෘහජීවිතයේ කටයුතු සම්බන්ධය නොබගේ බලාපොරොත්තුන්. මෙ මේ සියල්ලක්ම කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියන කාරණාව පිළිබඳ. විග්‍රහයක් කරන්නටයි එහමනත විස්තරයක් කරනටයි සූදා නම්වන්නේ. විශේෂය අපි ආරම්භයම කතා කරමු. සිංහලක්නැහිමි ඔබගේ ධනය පිළිබඳ. එහමනතන් ආදායම් පොයි ආකාරය ප්‍රියාත්මක වේවිද කියන කාරණාව ලැබෙන දෙදස් විසි දෙක වර්ෂය තුළ. හවුල් ව්‍යාපාර කරණයට ඉතාම ශුභදාය කාල සීමාවක් හවුල් ව්‍යාපාර තුළින් ධනෝපායන මාර්ග නව දන ආයෝජනයන් සිදු කරගන්නට පුළුවන් හැකියාවක් තිබෙන කාල සීමාවක්. ධනය ගලායමි හැකියාවක් තිබෙන කාලසීමාවක්. ඉතින් ඔබගේ ආදායම තරකරගන්නට එහරහා හැකියාව ලැබෙනවා. ඒවගේ තමයි ව්‍යාරටයවුතු නිියල්නයිට ඉතාම ශුබයි ඔ ව්‍යපාර කටයුතු සාර්ථකරගන්නට පුළුවන් කාලසීමාවක් නිතතින්ම දෙදාස් විසි දෙකවර්ශය තුළ. එලබෙනවා. ඒවගේ තම තමන්ගේ යටහත් පහත් සේවකයන් පිළිබඳ ටික්කු භාවධනයොමු කරන්න ටික ඔුන්ෙන් යම් බාධාකාරීත්වය ඇතිවන්නට පුළුවන් එඉනිසා බේ පිළිබඳවනම් සැලකිිමත් වේ යුතුයි. එඒගේම තමයි ව්‍යාපාර සඳහා නව අදහස් ගලාගෙන එන කාල සීමාව බවටන සිංහලක්නහිම ඔබට ඉදිරි දෙදශවිසික වර්ශයපත්වෙනවා. නව නිර්මාණශීලි අදහස් තුළින් දනෝපායන මාර්ග නිර්මාණය කරගන්නට එක තුළ ආදායම් ලබන්නට. තුළ පරිපූර්ණවන්නට හැකියාව ලැබෙන කාලසීමාවක් බවට එළඹෙන දෙදස් විසි දෙක වර්ෂය පත් වෙනවා. ඒවගේම තමයි ඒක පුද්ගල ව්‍යාපාරවල නම් තරමක් ආදායම් අඩුවන්නට පුළුවන් හැකියාවත් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ යම් කෙනෙක් සමඟ සම්බන්ධ වෙලා එෙමනත්තන් හවුල් ව්‍යපාරවල නියලන කෙනෙක් නම්. ඔන්න ඒ තුළ ඔබට තාමත් පැහැදිලි ලෙසම ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. තැම්පදධනය ඉතිරි කරගන්න ටිකක් නොහැකිතත්වක් නම් පෙන්නුම් කරනවා. විශේෂම අයපාර්ශයවට වැඩිය ටිකක් වැය පාර්ශය වැඩිවෙන්න පුළුවන් කාලසීමාවක්. එනිසාට තැම්පත් ධනය සම්බන්ධය ඔබ කටයුතුකිරීමේදී. බොහොම සැකසුරුවම් සහගතව හටයුතු කරන්න මො දේ එහෙම නොකලොත් ඔබගේ තැන්පත් ධනයට යම් බලපෑමක් වෙන්න පුළුවන්ගේ ටිකක් නාස්තිවීමේ හැකියාවක්. පවතිනවා අනපේක්ෂිත අයුරින්. ඇයි වගේ රැකිරක්ෂා ගැන කතා කරද්දී සිංහලක්නහිමි ඔබගේ විශේෂයම රැකිරක්ෂාවල ටිකක් වගකීම් මෙනදට වැඩිය වර්ධනය වන කාලසීමක් ටිකක් ඔබ ගැන ඔබට ටික් වගකීම් ප පවරන්නට ික් වැඩිපුර වගකීම් පවරණ කාලසීමාවක් බවට පත්වේී. ඇයි වගේ තමයි . ක්ෂාව ලාපොත්තු න ට රගන්නට පුළුවන් නව තනතුරු තන්නමාන ලැබෙන කාලසීමාවක් නව තනතුර ේක්ෂාව පොත් ව හිටිය පොතු ඉතිව කාල ීමාවක් ති ොන්න නිසා රැකයාාවලනම් ු ප්‍රතිපල ට ැදන ද සිදක වර්ෂය තුල ඒවගේ තම ටක බ කාය බහුලවෙන්න පුුවන් රකියාව නිසා නව තනතුරු වග ීම ලැබීම නිසාටි කාය හුලවෙ වන්න පුලන් ව ට වඩක් ඒවගේ ම . කතත්ව තු ික් ඔබගේ දර්ුවලවෙන්න පුළුවන් කාරය බහුල වීමම මත. එනිසා ඔබ ික් අධ්‍යාත්මික මානසික සුවය වර්ධනය කරගන්න පුළුවන්ඒ භාවනවැනි ක්‍රමෝවේදයන් වල ටකක් නිරතවන්න පොඩිකාලයක් හෝ නිරතවන්න ඒතුළ රැකියාවේ තියන ික් මානසිකකාආතති ඔබට ඉවත් කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. ඒගේම තමයි සැලසුම් සහගතව කටයුතු කරන වර්සය ආරම්භය පට, ඒ තුළ රැකියාවේ තිබෙන ඔය වගකීම් සහගත භාවය හමනත්තං ඔොය කාරය බහුල භාවය ඔබට මනාලෙස කළමනාකාරිත්වයෙන් යුතුව කටයුතු කරන්නට කරගෙනයාෑ මේ හැකියාව පවතිනාව ගෘහ ජීවිතය ගැන කතා කර අි විශේෂෙන්ම විවාහපේක්ෂාවන් නිටුවන කාලසීමාවක් වොන මංගල සීනු හැඬවෙන කාලසීමාවක් සිංහලක්න හිමියන්ට උදාවන්නේ. ඒවගේම තමයි. ගෘහජීවිතයේ අනතුරක් සිදුවෙන්න්නත් පුළුවන් හැකියාවත් තිබෙනවා. නීතිමය ගැටලුත් ඇතිවන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. එනිසා ඔබ ටිකක් කල්පනාකාරීව ඉදිරි වසර ගත කරන්න ගෘහජීවිතයේී විශේෂයෙන්ම විශේෂයෙන්ම සමාජය එල්ලවෙන යම් යම් ගැටලු කාරිත්වයක් නිසා. ජීතය තුළ නතිමේ තත්ත්වයන් වලට යෑම මේ හැකියාවක් පවතිනවා ඒවගේම ඉවසීම ප්‍රගුණ කළ යුතු යනිවාරෙන්ම ඉවසීමෙන් කටයුතු කරන්න වර්ෂය ආරම්භය පටන් ඒතු ලොබට සාර්ථක ප්‍රතිඵලත් කර ගැනීමේ හැකියාව පවතිනවා ඒවගේ තමයි ය පවල්ජවිත නිදහස සැනසුම සොයන්නාව කාලසීමාවක් බවට පත් වෙනවා. විශෂමර රැකියාවේ තිබෙන අවිවේක කාරීභාවය නිසාම බ සමහරවිට පවල් ජීවිතය තුළ ඒ සැනසුම විනෝදය ආස්වාදය හොයන්නට උත්සාහ කරන්නට පුළුවන්. ඒ වර්ධනය වන කාලසීමාවක්, පවුලයා ඇත්තක වෙනදට වඩා ගනු දෙනු කරන කාලසීමාවක් බවට. පත්වනවා නිතැතින්ම දෙදස් විසි දෙකවර්ශය සිංහ ලක්නැහිමි ඔබට. අධ්‍යාපනය ගැන කතා කරද්ද. උසස් අයගෙන් උද උපකාර ලබෙනවගේ උසස් අධ්‍යාපනයෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කාලසීමාවක් විශේෂය මුද්ද උස අධ්‍යාපනය ඉතාම ශුබදායි කාලසීමාවක් වෙනවා. ඒවගේ ප්‍රාථමික අධ්‍යාපනය අපේනිලලන දවාදරුවන්ටම් තරම අශුභකාරි නමුත් කෙසේුනත්. සස් අධ්‍යාපනයේ නිරත වනයට නම් ඉතාම ශුභදායක කාලසිමාවක් බවට නිතතින්ම මේ කාලසිමාව පත්වෙනවා. ඒවගේම අරකුඩා දරුවන් සම්බන්ධය නම් දෙමපියන් විශේෂයම සැලකිිමත්ක ටික් ුණන්දුවෙන් කටයුතු කරන්න ඕනේ ඒ තුළ සාප්ක ප්‍රතිවලත් කරගන්න පුළුවන් හැකියාව පවතිවා. ඒවගේම තමයි මංකලින් පැවසවාගේ කුඩාදරුව ටික අධ්‍යාපනයට වැඩපුර ොමු කරන්න බපුත්සාහ කරන්න වැඩිීටිය ෝෂනයේ තුළ සිගනල් ගහිමි කුඩා දරුවන්ගේ අධ්‍යාපන පේක්ෂාව නිටු කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. සෞඛය ගැන කතා කරදී විශේෂයෙන්ම උගුරාශ්‍රිතව රෝග බාධ ඇතිවෙන්න පුළුවන්. ඒවගේ දනහිස්වේදනාවන් ඒවගේ පපුවාශ්‍රත රෝගතත්ත්වයන් ඒවගේ සමාශ්‍රත රෝගතත්වයන් ඇතිවන්න පුළුවන් හැකියාවක් පවතිනවා මෙ මෙවැනි රෝග පීඩාවට පවතිනවන වෛද්‍යඋප දෙෙ අනිවාර්යම ලබාගන්න එහම නැතන අම්ම සිහලක්න හිමි ඔබ අනිවාරයෙන්ම මේව සම්බන්ධයෙන් සැල කිලිමත්වන්න මේ රෝග පීඩාදී ඇතිවන්නට පුළුවන් එනිසා ඒ පිළිබඳව සැල කිිමත්ව කටයුතු කරන්න. ඒ ට හදසි අනතුරු පීඩා ඇතිවෙන්න පුළුවන්. එනිසා බ අනිවාරයෙන්ම වර්ෂ්‍යආරම්භයේ පටන්ම බොහොම පරස් සම් සහගතව කටයුතු කරන්න යනන ගම බිමිනිද. ඔට යම් යම් හදිසි අනතුර තත්වයන් පිඩා තත්වයන් පෙරාකුසල් බලවත් වී එවැනි තත්වයන් ඇතිවන්නට පුළුවන් හැකියාවත් තිබෙනවා. ඉතින් මෙන් මිදීමට නම්ම බනිවාරයෙන්ම ආගමානුකූල කටයුතු කළ යුතු වර්ෂයාරම්භය පටන්ම විශේෂෙන්ම ආගමට දහමට ලැදිව. කුසල් රැස් කරන්නට ඔබ උත්සාහ කරන්න ආගමට දහමට යොමුවෙමින් කුසල් බලය රැස් කරගන්නට උත්සාහ කරන්න තුළ ඔබගේ මේ අහිතකර ප්‍රතිවිපාක තරමත් පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ තුළ විශේෂයෙන් ඔබගේ යහපත් ප්‍රතිඵල අඩුකරගනිමින් මේ යහපත් ප්‍රතිඵල වර්ධනය කරගන්නට ඔබ වර්ෂය ආරන්භය පටන්ම උත්සාහ කළ යුතුයි අධිෂ්ඨාන කරගත යුතුයි. එළඹෙන්න්න උත් දෙදස් විසි දෙක වර්ෂය සිංහලක් ැහිමිය ඔබට බොහොම වාසනාවන්ත සුව බර වූ වර්ෂයක් වන්න කියා ප්‍රාර්ථනා කරනවා. කන්නයා ලගනය. දැන් අපි සූදානම්බන්නේ ක්‍යය ලගනහිමි ඔබ ගැන දෙදස් විසි දෙකවර්ෂයත් සම්බන්ධ කර ගනිමින් කතා කරන්නටයි. විශේෂයෙන්ම ජෝතිශ්‍යානු කූලව එළඹෙන්න්නාවූ දෙදස් විසි දෙක වර්ෂය තු ක්‍යයා ලගනැහිමි ඔබගේ කටයුතු කුමනාකාරයෙන්, කරුණු රණා ෂ් සිද්ධ වේ විද, කුමන බලපෑම් ජීවිතයට එල්ල වේවිද, කුමන අසාර්ථකව ජීවිතය සිදුවේවිද, කුමන සාර්ථකත්වයකට ජීවිතය තුළ ඉදිරි වර්ශය තුළ යන්නත් පුළුවන් වේවිද. කියන කරුණු කාරණා සියල්ලක්ම පිළිබඳව. ඔබට දැනුම ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ. ධනය විශේෂයෙන්ම කනයාලක්ම හිමි ඔබගේ. ධනය පිළිබඳ අපි කතා කරද. එළඹෙන දෙදස් විසි දෙක වර්ශය තුළ, මේ ධනය කොයි ආකාරයෙන් ඔබ තුළ කටයුතු කරාවිද කියන කාරණාව අපි මුලින්ම විමසා බලමු තැම්පත් ධනය ඔබ මෙතෙක් තැම්පත් කරගෙන සිටි ඉතුරු කරගෙන සිටි ධනය. අනිසි ආකාරයෙන් වියදම් වන්නට පුළුවන් කාලසීමාවක් දෙදස් විසි දෙක වර්ෂය පියදම් පාර්ශවය ටිකක් පාලනය කරගන්නට ඔබ ර්ෂය ආරම්භයේ ත්සාහ කළ යුතුයි. එහෙම නොමැති වහොත් ඔබගේ. අය පැක් පක්ෂයට වඩා වැය පක්ෂේහිතා අධිකවෙලා ඔබ යම් ගැටලු කාරී තත්වයන්ටත් මුහුණදන් දෙන්නට සිදුවන කාලසීමක් කේමනත ඔබට නයවන්නටත් සිදුවන්නට පුළුවන් කාලසීමාවක් බවට එලම්ඹෙන දෙදස් විසි දෙකවර්ෂය පත්වෙනවා. එවගේම තමයි ඔබ කලබලකාරීවීම නිසාත් ඔබට වියදම් අධිකවන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ික් කලබලකාරී තීරණ ගන්නේ. බටිකක් හිතා මතා තීරණ ගන්න නැහැ. එඒනිසා ඔබ වැඩිපුර වියදම් කරන්නට පුළුවන් කාල සීම අධ්‍යදශසි දෙකවර්ශය. එනිසා සැලකිලිමත්වටයුතු කරන්න. ඒවගේ මතම ය පවුලේ අය වෙනෙන් වියදම් වැඩිවෙන්න පුළුවන්. පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වියදම් වැඩිවෙන්න පුළුවන්. එනිසා ඒ පිළිබඳවත් සැලකිලිමත්වන්න. ඒ අපිට ජීවිත ඉවත් කරගන්න පුළුවන් කරුණකාරණා නොවෙ. නමුත් ඔබ පවුලේ ඇත් සමඟ කටයුතු කරද්දි. බොහොම සැලසුම් සාහතව කටයුතුර කලත්ත්‍රයත් සමක කටයුතු කරදි දවාදරන් සම කටයුතු කරදි ජවිත සැසුම් කල කටයුතු කරන්නේ තුළ අනපේක්ෂත වියදම් ඉවත් කරගන්නට. ඔබට හැකියාව ලැබෙනව. හැබැයි මොනදේ කිවත් මව්පාර්ශවයෙන්න්නම් ඔබට උදව්පකාර ලැබී ඇතිවෙන්න පුළුවන් කාලසීමාව. ඔබගේ ආදා යමාර්ග වර්ධනය වන්නට මවපාර්ශවයෙන් යම්යම් ලැබීම් ලැබෙන්න්න පුුවන්ගේ දේපලක් වෙන්න පුළුවන් යනවාහන වෙන්න පුළුවන් මේ කුමන ආකාරයෙන් හෝ. ඒයි බාධ පැවතියා නම් ඒවා ඉවත් වෙලා ඒවා ලංකරගන්නට ඒ බලාපොරොතු ඉටු කරගන්නට පුළුවන් කාලසීමාවක් බවට දෙදා විසි දෙකවර්ෂය පත්වෙනවා. රැකීරක්ෂා. රැකියාවගෙන කතා කරදි විශේෂයෙන්ම රැකියාව තුළ තමාගේ අඩුල හුණුකම් ටිකක් අන්‍යයායට පේන ගතියක්. ඇතිවෙන්න පුළුවන්. එනිසා ඔබ ටික් රැකියා ස්ථානයේ ටිකක් ඔබ කොන්වීමේ ගතියක් ඇතිවන්න පුළුවන් ස්වභාවයක් තිබෙනවා. එනිසා ඔබ ටිකක් උත්සාහවන්තව හෙමනත්තා කඩිසරව ඔබගේ රැකයා ස්ථානයේ හෙමනතත් රැකියාවේ කටයුතු සිදු කරන්න වග බලාගතයුතුයි වර්ශය ආරම්භීම පටන්. ඒවගේම අරමාංකිව වගේ අ ඔබ ටිකක් රැකියාවේ කලකිරීම් බලට භාජනයවීම තුළ ඔබගේ රැකියාවේ රැකයා ප්‍රධානීම්ගේ නිලධාරන්ගේ යම් යම් දෝෂාරෝපොනවල්ට ලක්වන්න පුළුවන් කාලසීමාවක් වවෙන්නත් පුළුවන්. එනිසා සැලකිලමත්ව කටයුතු කරන්න. ඒවගේ තමයි ඒ රැකියාවේ ඇති වූ ගැටලුකාරිී තත්ත්වයන් නිසාම පවුලේ උදවිය ඔබ පිළිබඳව යම් අතයක් දරන්නට යම් රිනා කල්ප දරන්නට හැකියාවක් පවතින කාල සීමාවත්. ේ ඔබ ගැටිකක් ක්‍රිනාත්මකව කතා කරන්නට උත්සාහ කරන කාලසීමාවක් වෙනවා. එනිසා විශේෂම රැකියාව ආරක්ෂා කරගන්න. රැකියාවේ කඩිසරව කටයුතු කරන්න. බාධාවන් ඉවත් කරගන්න උත්සාහ කරන්න. ඔබ නිරන්තරයෙන්ම ඉළඹෙන දෙදස් විසිදක වර්ෂය තුළනම්. රැකියාව ආශ්‍රිතව කෙටිකාලීන ආයෝජනවලට යන්නට උත්සාහ කරන්න එපා. ඒතුළ ඔබට ගැටලු කාරිතත්වය ඇැතිවන්නට පුළුවන්. එනිසා ඔබ රැකිය අ්‍යාපාර කර කෙනෙක් නම් ආයෝජනය සිදුකරන්නට බලාපොරොත්තුවවෙ ඉන්නවනම්. ටික් දීර්ග කාලීන ආයෝජනවලට යන්නට උත්සාහ කරන්න. කෙටිකාලීන ආයෝජනය සිදු කරල ආදායම්මර්ග උපයන්නට හමනැත්ං දායම් උපයන්නට අපේක්ෂා කරන්නට එපා. ඒවගේම විවාහ ජීවිතය ගැන කතා කරදදි. ආයක සම්බන්ධතාවලට ඔබ ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරන්න දෙදස්විසි දෙක වර්ෂය තුළ. ඒවගේම වස විාශ්‍රිත දේල්ලොනින් ඔබ පොවේශම්න්. විවාහ ජීවිතය තුළේ අම්යම් වසවිශාස්ත්‍රිත දේවල් වලින් යම් ගැටලු කාරි තත්වයන් ඇතිවන්නට පුළුවන්.ඒවගේම දේපොල යානවාහන ලැබීම් පෙන්නුම් කන කාලස මාවක් විවාහජීවිතය තුළ. එනිසා එහි සුබ ප්‍රතිඵල බට ලැබේවි. දේපොල ඔන්න යාන වාහනයක් ඔබ ගන්නට මිලදී ගන්නට බලාපොත්තුවෙන් හිටිය නම්. ඉඩමක් නිවසක් මලදී ගන්නට හිටියනම් ඔන්න ඒ අපේක්ෂාවන් දස් විසි දෙක වර්ශය තුළ ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒවාගේම විවා ජීතයට නව පර්ශවය මුදවලබෙන ම අර කිව් කලින් පැවසවාගේ මව පර්ශව ම්දේපලක් ඔබට ැබෙන්න්නට තිබුණනම් මෙතකෙවයි බාධාතිබුණන, ඒවා ඉවත්වෙෙලව ඔබට ඔන්නේ කරුණු කාරණ බලාපොරොත්තු ඉටු කරගන්නට පුළුවන් කාල් සීමාවක් බවට පත්වෙන. ඒවාගේම තම අධ්‍යාපනය ගැන අපි කතා කරද්දි කණ්‍යයාලාක්න හිමි ඔබගේ අධ්‍යාපන කටයුතුවල වෙනදාට වඩා තෘක්්ති මත්භාවය ඔබටත් වෙන. ආදා සහිතව පැවති අධ්‍යාපන නැවති සාක්ෂාත් කරගන්නට. හෙමනැත් නැවත ඉටකරගන්නට ඔබේ හිතේ සිතැගියාවන් දළන කාලසසිීමාව බෞවට පත්යන. ඒතු ඔබ අධ්‍යාපනපේක්ෂාවන් ඉටු කරගන්න උත්සාහරන කාලසීමමාව බෞට පත්න සහයිම පපේක්ෂාවන් ඉටුවීමේ හැකියාව පවතිනවවා. විශේෂයම වාසනාව පෙරපින් බලය ක්‍රියාත්මක වන කාලසීමාවක් එනිසා අධ්‍යාපන කටයුතුවලින් ඉතාම ශුභ පල එලාගන්න පුළුවන් කාලසීමාවක්.ඒවගේම තම උස අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන ඔබ.ඔබ විදේශගත බලාපොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් විදේශ ගතවන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. එවැනි බලාපොරොත්තුවකින් සිටින කෙනෙක් නම් ඔබ දෙදස් විසි දෙකවර්ශය තුළ උත්සාහ කරන්න අනිවාරෙන් මේ උත්සාහයන් මුදුන් පමුණවා ගැනීමේ හැකියාව පවතිනාවා. රඟ ාවලට තාම ශුබයි රඟ විභාගලින් ජය ලබාගන්නත් හැකියාව පවතින වර්ෂය. සෞඛ ගැන කතා කරනව නම්. වකුගඩුවක්මා රෝග පිළිබන් තරමක් ඔබ සැලිකිලිමත් වන්නට ඕනේ. විශේෂයෙන්ම වැනි රෝග පවතින කනලක්න හිමියෙක් නම් ඔබ යි ඔප දෙෙසනුව කටයුතු කරන අෞෂද ලබාගන්න සෞක සම්පන්න ආහාරපාන ලාගන්න, එවැනි රෝගබාදතත්වය නොබ වමත් නොමැති කෙනෙක් නම්. ඔබ විශේෂයෙන්ම නීරෝගී සම්පන්නව සිටීමට වර්ෂය ආරම්භේ මුත්සාහ කරන්න ජලය නිතරපානය කරන්න පිරිසුදු ජලයපානය කරන්න ආහර පාන ගැනීම සෞඛ්‍ය රක්ෂි එහෙමනැත්තං විශේෂයෙන්ම ස්භාාවවි ආහාර නිතර ලබා ගැනීමට උත්සාහ කරන්න මෙ මේ කියන්නව ක්‍රියාමාර්ග සිදුකිරීම තුළ මේ රෝගා බාධයන් වලක්වාගන්නට සමනය කරගන්නට හැකියාව පවති නාවම්. ඉති එලබෙෙනව් දෙදස් විසි දෙක වර්ෂය ක්‍යලක් නැහිමි ඔබටත් බොහොම වාසනාවන්ත වර්ෂයක්බන්න කියා ප්‍රාර්ථනා කනවා. තුලාලග්නැහිමි ඔබට තුලාව කියල කියනෙ තරාදිය. ඉති තුලා ලග්නැහිමියන් ජීවිතයේ ටි සමබරතාවය පවත්වාගන්න උත්සාහ කරන උදවිය. එලබෙන දෙදස් විසි දෙක වර්ෂය තුළ සමබරතාවයට කුමන බලපෑමක් එල්ල වේවිද කියන කාරණාව පිළිබඳව කතා කරන්නේයි දැන් අපි සූදානම්බන්නේ. අපි මුලින්ම කතා කරමු ධනය සම්බන්ධව තුලා ලනහි. මියන්ගේ ධනයගැෙන කතාකරද්දි විශේෂයෙන්ම රැකයා කටේ සු සඳහා ටිකක් තැන්පත් ධනයෝ යොදවන කාලස සීමාවක් බවට පත්වෙනවා ඔබ තැන්පත් කරගනිපු මෙතෙක් ඔබ ඉතුරු කරගත්ත ධනය ඔබගේ යම් ආයෝජනයක් වෙනුවෙන් රැියාවත් වෙනුව ොන වැෑ කරන කාලසීමමාවක් බව්ට මේ කාලසීමාව එහමනත්තන් එලබෙෙනනව දෙදාස්විසි දෙකවර්ෂය පත්වෙනවා. ඒවගේම තමයි ඉතා සීරුවන්නේ කටයුතු ඔබ සිදු කරන්න ෝ එනැත්න ඔබ පාඩු අලාභ පාඩු, සිදුවන්ට පුුවන් හැකියාවව තිබෙනවා. එනිසා ඔබේසේ ධනය වැෑකරයම් කාරයක්. ැකාවක් කරන්නට ත්සාහගන්න වඕන ඔන්නන්නේ ගැන දෙවරක් සිතා බලා බොම සැලසුම් සාගත වේ කටයුතු සිදු කරන්න. ඒවගේ තමයි ධනහානිවීම් තැන්පත් ශවීීම මනත්න් දන හානිවීම් කියයන ඔබේගේ තැන්පත් ධනයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්ඒ රැකියාව සබන්ධය ඔබ ධනය වියදම් කිරීම නිසා ඔබගේ තැම්පත් ශ්‍රවීම් වලට එහෙමනැත්තම් වැයවීම් වලට භාජනය වන්න වන්නාූ වන්නට පුළුවන් වසරක් බවට පත්වෙනවා. ව ඔබට උපයන්න පුළුවන් හැකවන්නම් පෙන්ුම් කනවාව පැදිලියම දෙදස් විසිදක වර්ෂය තුළලනිසා ඔබ නව ආයෝජනයන් සිදු කිරීම දී බොහොම පරිස්සම් සහගතවේ සිදුකරමින් ධනෝපායන මාර්ග ශක්තිමත් කරගැනීමට උක්සාහ කළ යුතුයි. රැකියාව සම්බන්ධයෙන් කතා කරද්දී. බුද්ධිය මෙහෙවා කරන රැකියාවන්වලින් ජයග්‍රහණය අත් කරගන්න පුළුවන් ඉංජිනේරු වෛද්‍ය. එවැ නීතිී එවැනිවූ ශේෂත්‍රයන් වල නියලෙන ඔබට ඉතාම ශුබදායක කාලසීමාවත් ඔන්න ඒ එවැනි වෘතීන්වල නියලෙන ඔබට නම් නව දනෝපායන මාර්ග සහ මෙතක ඒව අවහිරතා තිබුණ නම් ඒවා ඉවත් කරගන්නමින් ආදායම් ව්‍යාපතියක් ඇති කරගන්නට පුළුවන් හැකියාවක් පවති නව. ඒවගේ තමයි ඒ තුළ විශේෂයෙන්ම හොඳ. ඉතාම සුදු සුවහෙමනත්තන් ඉතා ුභ ආදායම් මාර්ග තව තවත් වර්ධනය කර ගැනිමින් නිර්මාණය කරගනිමින් ආදායම් ඉපයීමේ හැකියාව දෙදස් විසි දෙකවර්ෂය තුළ තුලා ලගන හිමියඔබට පවතිනවා. ගෘහ ජීවිතය ගැන කතා කරදද. ටිකක් දුර බැහැර ගමන් බිමන් එෙඩන්න පුළුවන් පවුලෙ සාමාජිකයන් හේතුවෙන් පවුලෙ සා මාජිකයන් සමඟ ටිකක් දුර බැහර ගමන් බිමන් දෙන්න පුළුවන් කාලසීමාවක් නමුත් පවුලයා සමඟ බාදරයෙන් වෙනදාට වඩා කටයුතු කරන ලාලසීමාවක් බවට නිතතින්ම දෙදස් විසි දෙකවර්ෂය පත්වෙනවා. ගේ තමයි බගේ මානසික සුවතාවය වෙනදාටත් වඩා උද්දීපනය වන වර්ධනය වන කාලසීමාවක් බවට දෙදාශ විසි දෙකවර්ෂය පත්වෙනවා. ඥාතිීන් සමඟ වඩාත් සමීපවීමට හැකිියාව ලැබෙනවා. ඥාතිීන් සමඟ වෙනදාට වඩා සමීපව ගනු දෙනු කරන්නට හැකියාව ලැබෙනව. ඒවගේම තමයි පවලේ ආර්ථිකතත්වය නංවා ගැනීමටත් ඔන්න ඔබට හැකියාව ලබෙන වර්ශෂය. වෙනදාට වඩා ඔබට බොහොම සුරැක්කි වෙමනත්තම් බොහොම වෙනදාටත් වඩා ඉහලින් සමාජයේ වැජබෙබින් ජීවත්වන්නට පු බොහොම සුකෝපබෝගීව පවුලත් සමඟ කටයුතු කරන්නට පුළුවන් හැකියාව ලබෙන කාලසීමාව බවට පත්වෙන මොකද පවුලේ ආර්ථික වර්ධනය ඇති වන නිසා. එවගේම අසල් වාසීන්ගෙන්ෙන උද උපකාර ලැබෙන වර්ෂයක් බවට පත්වනවා නිතතින්ම එනිසා අසල්වාශයන්ගෙන් උද උපකාර ලබාගෙන පවුලෙ ඇත් සමඟ බොහොම විනෝධයෙන් බොම සාමකාමීව ඔබගේ මානසික තෘප්තියත් නංවාගනිමින් කටයුතු කරන්නට පුළුවන්. සුවදායි කාලසීමාවක් බවට, දෙදාස්විසි දෙකවර්ශය තුලා ලග්නහිමි ඔබට. පත් කරගන්නට හැකියාව තිබෙනව. අධ්‍යාපනය ගැන කතා කරදදි තුලා ලක්න හිමියෝබට අධ්‍යාපනය සඳහානම් තරම පීඩාකාරී භාවයක් තමයි පෙන්නුම් කරන්නේ ඉගෙන ගන්නා අදේවල් ග්‍රහණය කරගන්න ිෑ අපහසුව වෙනවා මතක ශක්තිය ටිකක් පවත්වාගන්නට පහසුවෙන කාලසීමාව බවට පත්තේවි. ඒ වගේ ගැටලුකාරි තත්ත්වයන් අධ්‍යාපනයට පවතින බැවින්. ඔබ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී. විශේෂයෙන්ම ටිකක් උනන්දුවෙන් කැපවීමෙන්. අධිෂ්ඨාන සීලීව කටයුතු කරන්නට වග බලාගත යුතු වෙනවා. නිර්මාණ ශී හැකියාවන් තුළින් අධ්‍යාපන කටයුතු සිදු කරනයට නම් ඉතාම ශුභ කාලසීමාව තමගේ නිර්මාණ සමාජය හරහා ව්‍යාප්ත කරගන්නට ජනප්‍රිය කරගන්නට හැකියාව ලැබෙන කාලසීමාවක් බවට පත්වෙනවා. ඒවගේම තමයි උස අධ්‍යාපන ජයග්‍රහණනම් ඔබටත් කරගත හැකි කාලසීමාවක් විදේශගත වීම මේ වගේ උස අධ්‍යාපන විභාගවලට මුහුණදීල එවයිඉතාම යහපත් ප්‍රතිඵල ගන්නට පුළුවන් කාලසීමාවක් බවට එළඹෙන දෙදා සි දෙක වර්ශය පත්වෙනවා. සෞඛ්‍යගන කතා කරදදි තුලාලක්නැහිමි ඔබගේ නහරගත රෝග ඒවගේම කරකැවිල්ල සිහිමදගතය බඩේවාතය පිරීම. ඒගේම නහරගත රෝගර කලින් පැවසුව වගේ. ඇතිවන්නට පුළුවන් කාලසීමක් මෙට මේක වවු රෝගාබාද තත්වන් පවතිනව නම් ඒය පිළිබඳ තවතවත් සැලකිලිමත්වෙමින් සෞඛ්‍ය උපදෙස් ලබාගන්න. විශේෂයෙන්ම අෞෂද ලබාගන්න. එවැනි රෝගවලට වැලඳනු කෙනෙක් නොවේ නම් ඔබ. එවැනි රෝගා බාද ඇතිවිය හැකි බැවින් ඔබ සෞඛ්‍ය සම්පන්නව. කාලය ගත කල යුතු ඇළඹෙන දස් විසි දෙක වර්ශය තුළ. ඒවගේ නිසි පෝෂණය නතු ආහාරපාන ලබාගන්න තු අර සෞඛ්‍ය ගැට තුවාරිතත්වයන් සමනය කරගන්න හැකියාව ලැබෙනවා. නිසි පෝෂණය සහිත සහ ස්භාවිකාහාරණතර ගන්නට උත්සාහ කරන්න ඒ තුළ ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ඇතින් මෙට පැවසවා වූ අශුභතාවයන් පුළුවන් තරම් අවම කරගනිමින් මේ ශුභතාවයන් තවතවත් වර්ධනය කරගන්නට ඔබ වර්ෂය ආරම්භයේ පටන්ව අධිෂ්ඨාන කරගන්න ඒ තුළ ඔබට සාර්ථක ප්‍රතිඵල වර්ශය පුරාවටම අත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එළ මෙෙන්න්න අ උද් දෙදස් විසි දෙක වර්ශය තුලා ලගනැහිමි ඔබට කිරියෙන් පැනියෙන් උතුරන වාසනාවන්ත වසරක් වන්න කියා ප්‍රාර්ථනා ගෙන ෙනවා. ෘශික ලගනය. ෘි කලක් නැහිමි ඔබගේ ජීවන තත්ත්වය. එහෙම ජීවිතයේ කරුණු කාරණ කටයුතු බලාපොරොත්තු හෙමනත්තං අසාර්ථක භාවයන් මේවා කොයි ආකාරයෙන් දෝලනය වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ජෝතිශ්‍යානුකූලව. ඔබට යම් අදහසක් එහෙමනත්තන් දැනුවත් කිරීමක් සිදු කරන්නටයි සූදානම් වන්නේ. ෘෂ්්‍යි කලක් නහිමි ඔබගේ ධනය පිළිබඳ ව අපි මුලින්ම කතා කරමු ධනය කියන. සාධකය කොයාකාරයෙන් ක්‍රියාත්මක වේවි දෙලමිෙන දෙදස් විසි දෙකවර්ශය තුළ බ පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. අපි බලමු එය කොයියාකාරයෙන් විසදේවිද කියන කාරණාව. නිර්මාණශීලී චිින්තනය තුළින්, ඔන්න ආදායම් උපයා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් කියලමෙන දදා සිදකවර්ශය ඉතාම සුභ පනි විඩියක් ඔබටය පනි විඩිය. ඔඕන්න නිර්මාණශීලීි අදහස් තිබෙන ෘශ්ක ලගන හිමියක් නම් ඔබ.ටයුතු කරන්න එළඹෙන දෙදදා ශවිසි දෙකව ආරම්භත් සමඟ උත්සාහ කරන්න නවා අදහස් තුළින් රැකයා ආදායම් මාර්ග. දපය කරගන්නට ඒ තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනෝ.ඒවගේම තමයි විකිනී මිලදී ගැනීම ශ්‍රිතව කටයුතු කරන්නෙක් නම් ඔබ ඔන්න ඉතාම ශුභදායක කාලසීමාවක් කළඹෙන කාලසීමාව. තුළ සාර්ථක ප්‍රතිඵල සහ ආදායම් වැඩි වැඩියෙන් උපයා ගැනීමේ හැකියාව පවතින කාලසීමාවක් බවට පත්වෙනවා. එඒගේම තැන්පත් ධනය පිළිබඳව ඔබික් සිතා බල කටයුතු කරන්නන්නේ කොහුණත් මොක ඔබගේ තැන්පත් ධනය පිළිබඳවයමයමම් වයවීම ශවීීම සිදුවන්නට පුළුවන්. නම ඔොගේ ආදාය මාර්ගත් ඉතා හආකාරයෙන් බල පැවැත්වෙන කාලසීමාවක්. එනිසා ඔබ මේ දෙක සම බර වහෙමනැත්තං වැයකිරීම් අඩු කරගෙන ඔබ ඉපයිම් වර්ධනය කරගන්නට උත්සාහ කරන්න ඕන කාලසීම වගේහමන වැයකිරීමම් ඔබටිකක් පාලනය කරගතයුතු සීමාවක් බවට පත්ව වෙනවා ආර්ථි තත්වය නම් ඉතාම සුබයි මොකද ඔබට උපයාගන්නට හැකියාව තිබෙන නිසා ඔබට ආර්ථික වර්ධනයක් ඇතිකරගන්නට පුළුවන් වසරබබවට නිරන්තරයෙන්ම ලැබෙන්න උදදස් විසි දෙක වර්ශය පත්වෙනවා. රැකි රක්ෂා ගැන කතා කරදදි. රැකිරක්ෂා ලබාගැනීමට තරඟ විභාගවලට මුහුණ දීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. එතකොට ඔබට විභාගාදී කටයුතු සම්ක පරීක්ෂණදී කටයුතුවලට මුහුණ දෙමින්, ඒවා සාර්ථ කලෙස ජයග්‍රහණය කර ගැනිීමින් ස්්‍රැකයාපේක්ෂිතඔබ රැකයා බලාපොත්තු ඉුරගැනීම හැකාව පවතින කාලසීමාවක් බවට පත්වෙනවා. ඒවගේ තුළ තම යර්මාහා කලින්කිවගේ තුළ ජයග්‍රහණත් කරගන්නට පුළුවන් කාලසීමාවක් බවට දෙදාස්විසි දෙකවර්ශයෝබට පත්වෙනවා.ඒවගේ රැකියයාපේක්ෂාවන් නිට වෙනවා. රැකියාවත් අපේක්ෂාවෙන් හිටියන නව රැකියාව ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඒවගේම විදායක ශ්‍රේණී. ආශත්‍රිතව රැකයා සාර්ථක වෙන විදාාය ශ්‍රීණි තනතුරුවට ලබාගන්නට පුළුවන් හැකියාව ලැබෙනවවා. එවගේම තමයිය මාර්කලින් පැවසුවගේ නව තනතුරක් ඔබට ලැබන්න පුළුවන් ඒතුළ නොව වැටුක් ඔබට ලබාගන්නට පුළුවන් හැකියාවක් පවති නව. කලාශේෂත්‍රෙන් නියලෙනයටත් ඉතාම ශුබදායක කාලසීමවක්. කලාශේෂ්‍රය නියලෙන ආදායම් උපයනයට නව ආදායම් මාර්ග සහත් අමගි පැව ආදාය මාර්ග තව තවත් වර්ධනය කරගන්නට පුළුවන් කාලසීමාවක් බවට පත්ව නවා. ගෘහ ජීවිතය ගැන කතා කරද්දි. චිත්ත පීඩා ඇතිවීමේ හැකියාවක් පවති නො වෙනදට වඩා ික් ඔබගේ හිත චකත ස්වභාවයක් චකිතයකින් යුතුව කටයුතු කරන ස්වභාවයක්. ඔබට ටිකක් පීඩාආකාරී ස්වභාවයක් හිතෙහි ඇති වන්නට පුළුවන් එනිසා ඔබ ආධ්‍යාත්මික, ගුණ වගාවක් ඇතිකර ගතයුතු වර්ෂය ආරම්භයේ පටන්න්නේ. ටිකක් පවල්ජීවිතය කළත්‍රයා සමඟ විවාහකයා සමඟ ටිකක් අවබෝධනවබෝධයක් ඇතිවන්න පුුවන් එකෙක අවෝධර ගැ ීම ික් දුෂකරවන්න පුළුවන් ඒ තුළ ගැටලු ඇතිවන්න පුළුවන් නිසා පිබඳවත් ඔබ සැලිත්ත වර්ෂය ආරම්භයේ පටන් කටයුතු කරන්න. ඒවගේම තමයිය බට යම් කිසි දීර්ගකාලීන අමනාපකම් මෙතර කාලයක් පැවතියා නම් පවුලේ උදවියත් සමග සහෝදරයෙක් සමඟ සහෝදරයන් සමඟ වෙනත් නාතිීන් සමඟන්න ඒවනම් ඉවත් වෙලා ඒ සබඳතා නැවත වර්ධනය කරගන්නට පුළුවන් හැකියාව ලැබෙන කාල් සීමාව බෝට පත්ද නොවා.ඒවගේම තමයි වහකේන්තියන කිපෙන සු ස්භයයක් ඔබෙන් පෙන්නුම් කරන පුළුවන් දෙදදා විසිස දෙක වර්ෂය තුළ. එනිසා එ පිළිමඳවනම් ඔබ සැලකිලිමත්ව ඒවසීමෙන් කටයුතු කර ුත්සාර මො දේතුලා මනාපකක් මැතිවන්නටත් පුළුවන් ඔබ කේන්ති ගැනීම ඔබ ඉක්මන්වීම තුළ. එනිසාර වහා කිපෙන භාව ටිකක් අඩු කරගන්නට උත්සාහ කරන්න. ඔබ ෙදර යම් වාසු දෝෂයක් නිසා බට ගැටලු කාරිතත්වයක් ඇතිවන්නත් පුලුවන්. ඔබටිකක් වාස්තුදෝෂ සහිත නිවසවෙසනවම් ය පිළිබඳු සැලකිිමත් වෙලා ඒව ඉවත් කරගන්නට ඒ බාදා ඉවත් කරගන්නට කටයුතු කරන්න. ඇය වගේ අධ්‍යාපනය ගැන කතා කරද්ද. අධ්‍යාපන කටයුතු පසුගමිත්වෙන් ොරව කටයුතු කරගන්නට හැකියාව ලබෙන වසක් එනිසා අධ්‍යාපනයට බාධාකාරී ත්වයන්න නැ. එනිසා අධ්‍යාපනය තුළින් අපේක්ෂාවන් ඉටු කරගන්නට හැකියාව තිබෙනවා. සෞඛගැන කතාකරද්දි ෘෂික ලගන්නහිමි ඔබගේ අලුත් ්‍රෝග පීඩාතත්වන් නිරන්තරයෙන් ඇතිවෙන්න පුළුවන් අවරෝග පීඩා තමන්ට ඇතිවන්නට පුළුවන්. ඒවගේම තමයි මුත්‍ර ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒවගේම අර්ශස්වැනි ගුද මාර්ගය ආශිත රෝගබාධ තත්ත්වයන්න ඇතිවන්නට පුළුවන් විශෂවායු නිසාරෝගබාදධ තත්වයන් ඇතිවන්න පුළුවන් නිස මේ කොයිඩ වැනි පසංගත තත්වය තිවන්නට පුළුවන්. ඒවගේම උෂ්නාධි ආර ගැනීම නිසා ඇතිවන රෝග පීඩා ඇතිවන්න පුළුවන් හැකියාවත් තිබෙනවා. මෙ මේක වව රෝග පීඩාවලින් ඔබ පීඩාවිඳන කෙනෙක් නම් නිරන්තරෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න අෞෂදගන්න. යහපත්තුවා ආහාරපාන ලබා ගන්න එසේ නොමැති රෘෂ්්‍යි කලන්න හිමිය ඔබ සියලු දෙනාම. ආහාර ගැනීමේදී ඉදිදාටයුතු කිරීම තිබොහො ප්‍රයශම්සාහගතව කටයුතු කිරීම තුළ, මේ රෝගාීඩටත්වයන්න ඇැවීම ලක්පා ගනීම හා, එවැනි රෝගපීඩාත්ව නැතිව හොතේවා සමනය කර ගැනීමේ හැකියාව පවතිනාම්. එමනම් මේකිවා සුභ සහ සුභ මිත්‍ර ප්‍රතිඵල ඔබේ ජීවිතරෙක් කරගැනීමේදී මේ ුභ ප්‍රතිඵල සුභ පල තවතාවත් වර්ධනය කරගැනීමටත් මේ අශුභඵල තවතවත් අඩු කරගැනීමටත් එමනතං හීන කරගැනීමට චය කරගැනීමට, ඔබ නිරන්තරයෙන්ම ආගනමානුකූලව වර්ශය ආරම්භයම පටන් කටයුතු කරන්න. එළඹෙන් උ් දෙදස් විසි දෙක වර්ශය ෘශ්ෂි කළක් නහිමියෝබට බොහොම සෞභාග්‍යමත් වසරක් වන්න කියා ප්‍රාර්ථනා කරනවම්. දනුලග්නය හිමි ඔබගේ ඉදිරි දෙදා ශ්‍රසි දෙක වර්ෂය කටයුතුකාරණ කොහොම සිදුවෙනවාද කියන කරුණ සම්බන්ධයෙන් සාධකය සම්බන්ධයෙන් ජෝතිශ විද්‍යානුකූලව කතා කරන්නට ඉදැන් මම සූදානම් වන්නේ. මුලින් අපි බලමු දනුලගන හිමි ඔබගේ ධනයට හමනත් ඔබගේ ඉපයිම් මාර්ගයන්ට හෙමනත් ඔබගේ ආධායමට හොය ආකරේ බලපෑමක් ක්‍රියාත්මක, ේවිද දෙදස් විසි දෙක වර්ෂය තුළ කියන කාරනාව. විශේෂයෙන්ම රාජ්‍ය අංසයට සම්බන්ධ දනුලක් නැහිමියන්ට නම් ඉතාම ශුබදායි කාලසීමාවක් මොකද මංගහෙම කියන්නේ. රාජ්‍ය අන්සයන්වල්ලට සම්බන්ධ දනුලක් නැහිමියන්ට උදඋපකාර රාජ්‍ය අංශයෙන් ලැබෙන තමන් ගේහල නිලධාරීන්ගේෙන් උදවඋපකාර ලැබෙන වර්ෂයක් බවට එළබෙන්න්නා උදදස් විසි දෙක වර්ෂය පත්වනවා.ඒවගේම තමයි විකිණී මෙලදී ගැනින් තුළින්. න්න ඔබට දනේ උපයන්න පුළුවන් කාලසීමාවක්. ඔබඒ සම්බන්ධ ව්‍යාපාර ශේෂත්‍රයට සම්බන්ධ කෙනෙක් නම්. ඉපයිම් එෙමනත විකිණ මිදී ගැනීමම් කටයුතු කරන කෙනෙක් නම් ඔන්න ඉතාම ශුභ කාලසීමාවක් මොකද පසුගිය කාලයේ ඔබට පැවති ලග්න ඒරාෂ්ටකය වසර හතහ මාරක පැවති ලගන ඒරෂ්ටකය ඉදිරිවර්ශයේ අප්‍රේල් මාසය අවසන්න වනම්. ඒ ඒ අවසන්වීමත් සම ගබට ඉතාම ශුබදායක කාලසීමාවක් නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම ආදාය මාර්ගය ගැන කතා ගරදි ධනය ගැන කතාගරදි විකිණ මිලදී ගැනීම මාශ්‍රිත කටයුතු කරනයට නම් ඉතාම ශුබදායි කාලසීමාවක්. හැබැයි ඔබගේ කෙසේ වුවත් වියධම් පාර්ශ්ව ටික් වර්ධනයවන්නට පුළුවන්. එනිසා ඔබ වියදම් කිරීමේද ටිකක් සැලසුම් සහගතව කටයුතු කරන්න එසේ නොමැති වොහුත්තබගේ. අයපාර්ශවය කොතරම් වර්ධනය වුනත් ඔබගේ වැයපාර්ශවයත් වර්ධනයවීමේ හැකියාවක් තිබෙනවා. එනිසා ඔබ වියදම් කිරීමේදී තරම ප්‍රවේසම් සහගතව ඒ කටයුතු සිදු කරන්න.ඒ එසේ නොකළ හොත් මාර් කලින්කිවගේ ඔබ කොතරම් මුදල් ඉපවුවත් ඔබට මුදල් රැස්කරගෙන තබා ගැනීම හකියවක් නැතිවෙනවා. එසා ඔබගේ වැ්‍යපාර්ශවය අයපාර්ශවයට වඩා වර්ධනයවීමේ හැකියාවක් පවතිවා. එනිසා. ඉතිරි කිරීමේ කටයුතු සිදු කරන්න, නිරන්තරයෙන්ම මුදල් ලිතුරු කරන්න උත්සා කරන්න ඒගෙන් වියදම් කිරීමේදී සැලකිලිමත්ත, පරෙස් සම්සාගතව, අවශ්‍ය දේයට පමණක්. වියදම් කරන්න උසාහ කරන්න ප්‍රැකිීරක්ෂාගෙන කතා කරදදි විශේෂෙන්ම ධනාත්මක සිතුල වලින් යුතුව කටයුතුයි කළයුතු කාලසිීමමාව බවට පත්වයෙන දනුලක් නෙමියට ඔබගේ ආකල්පටිකක්ත් සංවර්ධනය කරන්න ඕනි කාලසිීමමාව බවට පත්වනවා මක ඔබික් රි නාකාල්පවලින් වැඩරන්න උක්සාහ කන කාලසිමාවක්වෙන්න පුළුවන් එනිසා ඔබගේ ධන ආකල්ප ධනාත්මක සිතුවිලි වර්ධනය කරගත යුතු කාලසසිමාව බවට පත්වෙනවා. ඒවගේම තමයි ඔබ රැකියාව සඳහා ඔබගේ උපරිම ශක්තිය. ොදවන්න ඕන කාලසීමාවක්. එසේ නොමැතු වොහුත් රැකියාව යම් යම් අඩු හොඩුකම් නිසා ඔබ යම් ගැටලුකාරි තත්වන්න ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම රැකයාආස්ථානය සළු දේවල් නිසා ඔබන්නඇත් සමග සිත්තවල් හදාගන්නට පුළුවන් හැකියාවත් තිබෙනවා එනිසා ඔබ අයන සම කටයුතු කරද්දි. වසීමෙන් බොහොම සාමකාමීව හිතයිශීව කටයුතු කරන්නට උත්සාහ කරන්න. ැකියාවේ පීඩාවන් විශේෂෙන්ම දරාගන්න උත්සාහ කරන්න ම් පිඩා තත්වයන් පීඩන තාඩ ත්වය රැකාව ඇතිවෙන පුුවන් එඒව ඉවසීමෙන් යුතුව දරාගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. එවගේ තමයි ඔබට ඉහල තනතුරු ලැබීමේ වාසනාවත් පවතිනවදස් විසි දෙක වර්ය නිසා මම කලින් පැවසවාූ ඒ අ සුභතාවයන් මගහරවාගෙන කටයුතු කලොත් අනිවාරෙන්ම පට ඔබගේයම් ඉහල තන තුරක්ත් බලාපොත්තුව ඔබ සිටියානම් අප ේක්ෂාවෙන් සිටියානම් ඒ අයිට්ු කර ගැනීමේ හැකිියාව පොන එල්ල බෙන දෙදස්දි විසි දෙකර්ශයතුළ පැහැදිලිවම පවති නොම් ගෘහ ජීවිතය ගැන කතා කරද්දිී පවුලේ සම්න්ධෙන් ගැටලුව ඇතිවන්න පුුවන් එල මෙ දෙදශක වර්ය තුළ පුලේ සාමාජිකයන් සම්බන්ධෙන් ගැටලුවක් ඇතිවන්න පුළුවන් ඒ සඳහටික්කොට කාලෙක් මඩංගු කරන්නට වන්නට පුළුවන්. ඒවාගේ තමයි ඒ තුළ ඔබට ික් බ රැකියාව යම් යම්යම් බාධයතත්ත්වයන් ඇතිවන්නත් පුළුවන් රැකියාවේ ඒ කියන්නව කරුණුකාරණාවලට ඔබගේ කාය මිඩංගු කිරීම නිසා. එනිසා ඔබ ඒ සියල්ලක් මෙසේ කටයුතු කාරණාසිද්ධ වනු සමබරව සිදු කරන්නට උත්සාහගන්න. කෙසේවුවත් ගෘහජීවිතයේ ගැටලුකාරිී තත්ත්වයන්නම් මගැහැරෙනවා. යහපත් සම්බන්ධතා ඇතිවෙනවා. කළත්්‍රයා සමඟ බොහොම සමගියෙන් සතුටින් සහජීවිනයෙන් විනෝදයෙන් ගත කරන්නට කාලය උදාවන. කාලසීමාවක් බවට දෙදස් විසි දෙක වර්ෂය පත්වෙනවා.ඒවගේ මධ්‍යාපනය ගැන කතා කරද්දි. දනු ලගනහිමි ඔබට ඉගනම් මානසිකත්වයක් ඇතිවන කාලසීමාවක්. ඔබ කලින් යම්යා ම පසුකිරීමම් ඉගෙන තුළ සිදුරාම් අධ්‍යාපනය සිදු කරා ඔන්න ඔබට වර්ෂය රම්භයත් සමඟ හිතෙනවා නෑම නැවත් අසු කරපු දේවල්ි කරගන්න ඕනේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඕන. එනිසා ඉගෙනුට ඔබගේ උනන්දුව ඇතිවන කාලසීමාවක් බවට එළම් බෙන දෙදස් විසි දෙක වර්ෂය පත්වනවා. එගේ තමයි මගහැරුම් දේවල් මහර කලින්කුව වගේ නැවත්ත සිදු කරගන්නට මගහැරුණු අධ්‍යාපන කටයුතුවලින් නැවත ජයග්‍රහණය ලබන්නට ඔබ උත්සාහරන කාලසීමාවක් බවට පත්වෙනවා. අභියෝග ජයගන්න පුළුවන් කාලසීමමාව බවට පත්න. ඔබ වෙන ටකක් කලකම්මලි කමෙන් හිටියනම් ිකක් ඔතෑැනි ගතියෙන් හිටියනම්. අන්න සමාජයට මුහුණදීමේ චකතක හිටියනම් ොත් ඒවා අයින් වෙලා ඔබට හොඳ. හඩිස්ර භාවයක් ජවසම්පන්න බාවයක්, ලැබිල ඔබ අභියෝගයන්ට මුහුණ දෙන තත්වයකට පත්වනව සහයේවයි සාර්ථක ජය අත්කරගන්නට හැකියාව ලැබෙන කාලසීමාව බවට පත්යෙනවා. ඒගේ රමා ලින්කු වගේ ඔබගේ රෂ්ට තත්වසන්න වන අය තුළබට සාර්ථක ප්‍රතිඵල වර්ශය ඇැද බාගේදී අත්කරගන්නට පුුවන් හැකිියාව ැබෙනවා. අපි බලමු සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය සම්බන්ධයෙන් කුම ආකාරෙන් බලපෑම් දෙ විසිදක වර්ශය තුළ ඔබට උදාවේ විද කියෙන කාරණය. කන්න ආශ්‍රිතරෝග පීඩා ඇතිවන්නට පුළුවන්, කරණා බාධ තත්ත්වන් ඇතිවන්නට පුළුවන් කාල සීමාවක්. නිය ආශ්‍රිත නිය පැසවීම වැනි රෝගා බාධතත්වයන්න ඇතිවන්නට පුළුවන් කාලසීමාවක්. බඩවැල් බුදය අර්ශස් ලිංගිකා අවයවයන්න ආශ්‍රිතව. ගැටලු කාරිතත්ත්වයන් බාධාවන්න නැතිවන්නට පුළුවන් වූ කාල සීමාවක්. ඒවගේම සමාජ රෝග ධාතු වැගිරීමේ රෝගවගේ. රෝගතත්වය නිර්මාණය වෙන්න්න පුළුව. නිසා ඔබ විශේෂෙන් මේ පිළිමත් සැකිිත්තුව යුතු නිසාහ බ මෙතෙක් එවැනි රෝගා බාධයන් වලට ගොදුරේලා වයිද ඔප දෙෙස් ලබාගන්න නැතුව. ඔබ හෙව සඟවාගෙන ඉන්න කෙනෙක් නම් මනිවාරයෙන්ම. වර්ශය ආරම්භයේම වෛද්‍ය නිසි වෛද්‍ය උපදෙස් ලබා ගනිමින්, අෞෂද ලබා ගනිමින් ඒවාට නිසි පිලියම් යුදාගන්න මොක දෙසේ නොැති ඔහුත් වර්ෂය තුළ දී ඔබ යම් ගටලුකාරි තත්වයන් ඇැතිවන්නට පුළුවන් ති මෙන්න මේ කියන්නව රෝගාධ ත්වය පිඳ බ සැකිලිත්වමින් සාර්ථක විදිරවර්ශයට මුහුණ දෙන්න කටයුතු කරන්න තු ොබගේ මේ රෝගාබාධ තත්ත්වයන් වලක්වාා ගනිමින් එහෙමනැත්තන් ඉවත් කර ගනිමින් නීරෝගී ඔබට සාර්ථක අභියෝග ජයගනිමින් නව වසර ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ අශුභතාවයන් සමනය කරගනිමින් ශුභ කරනු තව තවත් වර්ධනය කරගැනිමින්. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඉදිරි දෙදස් විසි දෙකවර්ශය, ජය ග්‍රාහිවර්ෂයක් කරගන්නට නිරන්තරයෙන් මබ ආගමානු කූලව කටයුතු කරන්න. ආගමට දහමට ලැදිව කුසල් රැස් කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරන්න. එලවෙන්නා උදදස් විසි දෙකවර්ෂය. දනු ලක්නැහිමිය ඔට වාසනාවන්ත සුවදායි වර්ෂයක් වන්න කියා පාර්ථනා කරනවා. මකර ලක්නැහිමි ඔබ එළබන්න උදදහස් විසි දෙක වර්ෂය තුළ මකරලක්නහිමි බගේ ජීවිතය කටයුතු. ක්‍රියාදාමයන්, කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියන කාරණාව ජෝතිශෂානකූල. එහමනතන් ජෝති ඇසින් ඔබට විස්තර කරන්නට එහමනත ඔබට පහදා දෙන්නටයි සූදානාවන ඉට කලින් අපි බලමු. මකරලක්නහිමි ඔබගේ ර්ෂය ආරම්භයත් සමඟ. ලගනකුන්ඩරයේ ග්‍රහයන් හැසිරෙන්නේ කොයි ආකාරයටද කියලා. විශේෂෙන්ම මකරලක්නහිමි ඔබගේ බුද් ෂනි කියයන ග්‍රහන්ට දෙනා ලක්න ගතවත් ඒවගේ ගරුග්‍රහයා දෙවැන්නන්නේත් ඒවගේම රා්ග්‍රහය පස්වැන්න වන විද්‍යස්ථානයත්. ඒවගේම කේතු කුද චන්ද්‍ර කියන ග්‍රහයන් තිදෙන ඉකොළස්වැන්නවන අයස්ථානයේ ඒවගේම රාවිී සිකරු කියන ග්‍රහයන් දෙනා දොළොස්වැන්න හෙවත් ව්‍යස්ථානයේ තැන්පත්වෙමෙනයි නවසර. ට උදාවන්නේ. අපි බලමු අපේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණාව ධනය කියන කාරණාව සම්බදධයෙන් මොනාකාරයෙන් දෙදා විසි දෙකවර්ශය තුළ මකර ලගනැහිමි ඔබට කරුණු කාරණ කටයුතු ක්‍රියාත්මක වේවිද කියලා. ධනය තැන්පත් කිරීම කායයේදී ඔබට පිඩාකාර තත්වයන්න ඇතිවෙනවා ශෂෙන් ඔබ මුදල් තැන්පත්රන්න ක්‍රියාත්මක වෙන්න හදද්දිම, බට නැවතත් යට සිත කියනවා නෑ මේක තැන්පත් කරන්න පා කියන කාරනාව. එහෙම කියමින් කෙස හෝ බාධාකාරි තත්වය ැතිවීමින් ඔට ධනය තැන්පත් කරගන්නට නොහැකියාවක් ඇතිවන වර්යයක් බවටතත්්‍යනමේ වර්ශයති ඒනි සහබ සැලකිලිමත්ව කට යුතු කරන්න. නමුත් ඔබට පරිත්‍යයාග කරන්න නම් සිතේදෙන කායක් ඉතාම හොඳ කටයුත් පරිත්්‍යයාගේ කියන එක දානය කියනෙ දානමාන ලබාදීම. විශේෂයෙන්ම අපේ ඊළඟ බවය ශක්තිමත් කරගන්නට උසල් බලය වැඩි කරගන්නට. ඒතුවන කාරණාවක් ඉතින් ඒනිසා මෙ මේ පරිත්‍යයාග කිරීම ටික් හිත යොමුවන කාලයක් එනිසා ඔබ වැඩි වැඩියෙන් පරිත්‍යයාාව කරන්න උත්සාහ කරන්න. ඒවාගේම තමයි ඉහලා ආදාය මාර්ග්‍රමත් නිර්මාණය වෙන අර ඔබගේ පරිත්‍යයාග කිරීම නිසා කුසල් බලය වර්ධනය වෙින්. ඒ තුළබට නැවතත් ආදායම් මාර්ග වර්ධනය කර ගැනීම හැකියාවකුත් පවතින කාලසීමාවක්. ඒතු ලබ ොහොසෙක් බවට එමනැත්ම් වෙනදාට වැඩිය දනවත් පුදගලෙක් බව පත්වවෙන්නට හැකියාව පවතිනවා. බගේ ආර්ථිකමට්ටමය වර්ධනය වීම නිසා ධනය පිළිබඳ ඔබට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැතිවර්ශයක් බවට නිතතින්ම දෙදස් විසිදක වර්ශය නම් පත්වනවා නො අනුමානයි. රැකියාව ගැන කතා කරද්ද. මකරලක් නැහිමි ඔබගේවැය පර්්වේ ටිකක් වර්ධනය වෙනව රැකියාවන්න ඔබ බාගන්නා ධනය සම්බන්ධෙන් ැය පාර්ශ්ව ටිකක් වර්ධනය වන කාලසීමාවක් කොහොමුණනවට නව තනතුරු ලැබීමේ භාග්‍ය පවතින වාසනාව පවතින නව තනතුරු අපේක්ෂාවෙන් සිටිනගේ අපේක්ෂාවන් නිටවෙනවා. ඒවගේ කලාශේෂත්‍රී නියතයට වැඩි වැඩියෙන් මුදල් රැස් කරගන්නට තමන්ගේ රැකියාවෙන් ආදායම් උපයාගන්නට හැකියාව ලැබෙන කාලසීමාවක් දෙදාශවිසි දෙක වර්ෂය. ඒවගේ තමයි හැකි අස්ථානය ප්‍රධානීන් සමඟ. ගලික ම ගැටම්ටික්කබට ඇතිවන්න පුුවන්. එනිසා බේ පිළිබඳව සලකිලිමත්ව වසීමම් සහගතව කටයුතු කරන්න. ඒවගේම ඒ තුළ ඔබට අර රැකියාවේ දියුණුවට යම්බාදා එල්ලවීමේ හැකියාවක් පවතිනව එනිසාව බේ පිළිබඳව නම් සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. ගෘහ ජීවිතය ගැන කතාකරද්දි. මකරලක් නහිමිය ඔබගේ. සමගිය නමශීලීභාව උපේක්ෂාවයාදී වර්ධනය කරගන්න ඕනි වර්ශයයක් බවට පත්වෙනවා නිරන්තරයෙන්ම ඔබ ඒව සම්න්ධෙන් සැලකිලිමත්තු ගෘහජවිතය තුළ කටයුතු කරන්න. එවගේම තමයි එසේ කටයුත කිරීම තුළ ඔබගේ ගෘහජීවිත සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. සමගිය සහජීවනය මේ කියන්න කරුණු කාරණ ඔබගේ ජීවිතට එකතු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන ඒ තුළ පවල් ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලබෙන දෙදස් විසි දෙක වර්ෂය තුළ ඔබට පවතිනවා. ගගේමතමයි ඔබ විනෝද ශවාදය ජීවිතය තුළ ලබාගන්නට හැකයාාව ලැබෙනවා ගෘහජීතය තුළ දෙදස් විසි දෙක වර්ශය තුළ ගෘහ ජීවිතය තුළ කටයුතුකිරීම. මගින්. ඔබ බොහොම සරල ජීවත්වය උත්සාහගන්නන. වෙනදට වඩා ඔබටක් සරලවෙන් උත්හකන. සර ආහාරපාන සරලැඇඳුම් පැළඳුම්. මේවා පරිබෝජනය කරන්න ඔබ උත්සාහ කරන්න කාලසීමාවක් බවට පත්වෙනවා දස්ශ විසි දෙක වර්ශයෙන්. නීරෝගි සම්පන්න භාවයනම් ඇතිවෙනවා ඇනිසා ඉතා හොඳ කාලසීමාවක් බවට. දා ශවිසි දෙක වර්ශයෝබ පත්වන පවු ජවිතය තුළ විශේසෙම රෝග භාවත් කරගන්න පුුවන් වර්ෂය බවට දෙදාශවිසි දෙක වර්ෂය පත්වෙනවා. ඒවගේ අධ්‍යාපනය ගැන කතා කරද්දි. තමා වටේ සිටිනාගගේෙන් අධ්‍යාපනයට යම්ය බාධකාරීතත්වයන් පොඩි බාධකාරිතත්වය ඇතිවන්නට පුළුවන් නිසා ඒවා පිළිඳ සැලකිල්ලේ තමාමගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඒ තුළ තමන්ගේ අපේක්ෂාව නිටු කරගන්න පුුවන්න්න පොඩි පොඩි බධාවන් මහරවාගන්නට නම් තමන් සැලකිලිමත්ත කටයුතු කරන්න. ඒගේම තමයි විදේශකතවීම අස්ථාධ්‍යාපනය තුළ උස අධ්‍යානය තුළ විදේශකතවීම අවස්ථාව ඔබට පෙන්නුම් කරන ඒයි සුබ ප්‍රතිඵලත් කරගන්නට පුළුවන් හැකියාව පවතිනවා. ඒවගේම උස සධ්‍යාපනය අනුව රැකිරක්ෂා හිමිවීමේ හැකියාව පවතිනවා අපේක්ෂාව නිටේ හැාව පවතිනවා ඔබ උස අධ්‍යාපනය හදාරන්නෙක් නොන දෙදස් සි දෙක වර්ශය තුළේ තුළින් ඔබට ජීවිතේ රැකයා. අත්කරගන්නට නව රැකියාවකට යොමු වන්නට පුළුවන් හැකියාව තිබෙන කාල සීමාවක් බවට එළඹෙන දෙදස් විසි දෙක වර්ශය පත්වෙනවා. සෞ්‍ය. මකරක්න හිමන් කෞඛ්‍ය ගනතතාරදදි විශේෂම කරන්න ඔබට මේවන ට රෂ්ක ත්වයක් ගත්තව ම ියන්නේ ලක්නේ රා්ික ත්ය වර්ෂ හතහ මාරක ලක්න රාශ්ට තත්වයක ඔබයම්. ප්‍රමාණයක් ගත කරල දැන් ඉතුරු ප්‍රමාය ගත කරමිින් සිටිනේ නිසා බට සෞඛ්‍ය සම්බන්යන් ගැටු කාරිතත්යටිකක් ඇතිවට පුුවන්. නහර දුරුවලතා කැස්ස උගුරය ආසාධනාදියෙන් ඔබ පීඩා විදින්නට පුළුවන්. ඒ පිළිබඳ විශේෂයෙන්ම වද්‍ය උපදෙස් ලබාගන්න. එවැනි පිඩා තිබෙන නම් අනිවාරෙන් වෞෂද වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඒවගේ එවැනි ලොඩරෝග දැනට නොපවති එහමනත්තම වැලදිලා නැති අය නම්. ඔබ බොහොම සෞඛ්‍යරශ්්‍යයක ක්‍රමවේදය අනුව ඉදිරිවර්ශය ගත කරන්න. ආහාරපාන ගැනීමේදී සමාජය සමඟන දෙෙනු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. ශරිර පෝෂණය අඩුවෙන්න්න පුළුවන්න්න ඔබේ වෙනදාට වඩායිතු ලොබටක් ෘෂභාවයට පත්වෙන්න පුුවන්. ශරිර පෝෂණය අඩුවීම ත ය ැටු කාරි තත්වයන් රෝග පීඩ ඇතිවන්න පුලුවන්. නිසා නිසි සෞඛ සම්පන්න පෝෂණයෙන් අනුන ආහාරපාන නිරන්තරයෙන්ම ලබාගන්න උත්සාහගන්න ස්භාවික ආහාරපාන නිරන්තරයෙන්ම ලබාගන්න උත්සාහ කරන්න. ේ සන්ද ගත්වයන් බ වර්ධනය වන්න පුළුවන් ඇතිවවෙන්න පුළුවන් නිසාේ පිදත් සැකිලිමත් වන්න. ඉතින් මෙයා කාරවූ සුභ සහ සුභ මිශ්්‍රප්‍රතිඵල ඉදිරි දෙදස් විසිදේක වර්ශය තුළ ඇතිවන්නට පුළුවන්. මේ අශුභ ප්‍රතිඵල ඔබ පුළුවන් තරම් යටපත් කර ගනිමින් මේ ශුභ ප්‍රතිඵල වර්ධනය කරගනිමින් නිරා්ි ත්වයන් සමය කරගන්නට ඒ ශනිග්‍රහයාට හමනත්තන් ඒ ෂනිග්‍රහය වෙනුවෙන් අවශ්‍ය පුද පූජා පවත්වමේ ආගමික කටයුතුවල නිරන්තරයෙන්ම. නියලෙමින් එවැනි කටයුතුවල ආගම මානු කූලවර්ෂය ආරම්භයේ පටන් කටයුතු කරන්න ේතු ලඔබට රාෂ්ටක තත්වයන්ද සමනය කර ගැනිමින් ඔබගේ ජීවිතයේ සාර්කථකත්වයට යෑමේ එමන ඇත සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා එළමෙන්න්න උ දෙදස් සි දෙක වර්ශය, මකර ලගනැහිමි ඔබට බොම සාර්ථක වසරක් වේවා කියා ප්‍රාථනා කරනවා. කුම්ඹ ලක්නැහිමි ඔබට. අපි බලමු එළඹෙන දෙදස් විසි දෙකවර්ශය, කුම්ඹ ලක්නැහිමි ඔබට. ොයි ආකාරයෙන් ජෝතිශානු කූලව පලාාපලයක් විග්‍රහ කරන්නට පුළුවන්ද කියන කාරණාව. ඉට කලින් පවසන්නට ඕනේ අපි බලමු කුම් ලගන හිමියන් වර්ය ආරම්භයක්ත් සමඟ කුම්ඹ ලක්න හිමියන්ගේ ලක්්න කුන්ඩලිය තුළ ග්‍රහයන් හැසිරෙන්නේ කොයි ආකාරයටදෙන කාරණාව. විශේෂම ගුරුග්‍රහයා ලක්න ගතවත් ඒවගේම රාුග්‍රහයා හතර වවන මාතෘස්ථානය. ඒවගේම කුජ්ජ චන්ද්‍ර කේතු කියන ග්‍රහයන් තිදෙන. දහයන්නවන රැක අස්ථානය ඒවගේ සිකරු රවි කියන ග්‍රහයන් දෙදෙන එකකුළොස්වන්නන්නේෙත් එමනැතම් අයස්ථනය තේවගේම බුදශනි කියන ග්‍රහයන් දෙදෙන. දොළොස්වැන්නවන ව්‍යස්ථානයත් රාශිගත වමෙනු ඔබට නවර්ෂය උදාවන්නේ. අපි බලමු ධනය පිළිබඳව කොයි ආකාරය වූ උච්චා වචනයන් දෙදා විසිදක වර්ෂය තුළ බට ඇතිවේවිද සිදේවිද. කිය විශේෂයෙන්ම ආදායම් වලින් ලාබ ලැබිය හැකි කාලසීමාවක් බවට පත්වෙනවා දෙදා විසි දෙක වර්ෂය. නවවි්‍යාපාරවලින් ආදායම් ලබාගන්නට පුළුවන් කාලසීමාවක් බවට පත්වෙනවා ඒරා්ටක තත්ත්වයක් පවතින නිසා යම් යම් ගැටලුූකා බාධාතත්වයක් ඇැති නොනවාම නෙවෙයි. නමුත් ඒවා යම්තාක් දුරකට යටපත් කරගනිමින්, අදාය මාර්ගවල සාථක ප්‍රතිඵලත් කරගන්න පුළුවන් කාලසීමාවක් බවට. දෙදස් විසි දෙකවර්ශයෝබට නිතතින්ම පත්වෙනවා. වැඩි මහළු සහෝදරයන් ගෙන්සා. සමාජයේ උසස් පුද්ගලයන්ගේෙන් මේ ආදායම් මාර්ග උපනම්මාගන්නට උදව්පකාර ලබාගන්න පුළුවන් සුව දායි හමනත්තං ඉතා ශුබ. වසරක් බවට එෙන දෙදාශිසි දෙක වර්ෂය ඔබට පත් වෙනවා නමුත් තැපත් ධනය සම්බන්ධෙන් යම් ගැටලුව පෙන්ුම්රනවා තම්පත් තැන්පත් ධනයටටකක් වැයවෙන්න පුුවන් හැකියාවත් තිබෙනවා තැන්පත් ධනයටටික්ෂයවන්න පුළුවන් යම් යම් ියදම් කාරිතත්වන් වැඩිවෙන්න පුළුවන් හැකියාව පනුම් කන නිසාස පිළිබඳ සැකිලිත්ත කටයුතු කරන්න. රැකියාව ගැන කතා කරද්දි රැකියාවේ ජයග්‍රහණ උසස්වීම් අත්කරගන්න පුළුවන් කාලසීමාවක්. ඒගේම තමයි ප්‍රධානීම්ගෙන් නුද උපකාර ලබෙන කාලසීමක් රැාවේ රැකි අස්ථානයේ ප්‍රධානීම්ගෙන්. ඔබට උදඋපකාර ලැබෙනව නිතතින්ම දෙදස් විසි දෙක වර්ෂය තුළ. ඔබ රැකි අස්ථානයේ වෙනදටට කැපිී පෙනට චරිතයක් බවට නිතදින්ම පත්වෙන වන්නයි ඔගෙන කතා කරන්නට යොමු වෙන කාලසීමාවක් බවට. නමුත් සතුරු කුමන්ත්‍රරන පිඩත් කියියත්මක කන්න පුළුවන් මේ වර්ෂය තුළ නිසා ඔබේ පිළිබඳවත් තික් සැල කිිත්ව වර්ශය ආරම්භේ පටන්ම කටයුතු කරන්න. එසේ කටයුතු කිරීම තුළ ඒ සතුරු කුමත්‍රණ පිඩා ඉවත් කර ගැනමින් ර ැකියාවේ ශූ ප්‍රතිඵල තව තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනාව. ගෘහ ජීතය ගැන කතාරදදි. ඔබ අනවශ්‍ය වියද ලින්ටිකක් වැලක උත්සා කර ගෘහ ජීතය තුළ ටකක් වැඩිපුර වියදම් වෙන්න පුුව ඔභාව පෙන්නුම් කර අදන් සිද වශය තුළල වියදම් පරසම් සහගතව සිදුකරන්න.ඒවගේ තම සමාජ කටයුතුවලට යුදන කාේ ඔබ සමාජ මෙහෙවර වෙනදාාටඩ ඩුවන්න පුළුවන් ඔොපට සමාජ කොන් වෙන්න පුුවන්. නිසා ඒ පිළිඳවත් සිතා මතා ඒ කටයුතුල නිරන්තරයම තමන්ගේ අවධානය යොමු කරන්න තමන්ගේ ශ්‍රමයයේ සඳහා. වැය කරන්න උක්සහ කරන්න ඥාතිීන්ගෙන් පවුල්ජීවිතය සහා උදවඋපකාර උප දෙෙස් ලැබෙනවර්ශයයක් බවට පත්තවා. අත පසූ කට යඋත්ක් මුොකමක් හෝ පවල්ජීවිතය තුළ සාර්ථක කරගන්නක් පුළුවන් හැකියාවල් ලැබෙනවර්ෂය. වාහනයක් ගන්න ඉ ඉඩමක් ගන්නට එමන ත නිවසක් ගන්නට ඔබ පුුණපුනා බලා සිටියයනම් ඉටු කරගන්න බැරුණා නව නිවසක් තනන්නට ඔන්න යම් බලාපොරොත්තුවක් ගහජවිතය සම්බන්ධෙන් ඉටු කරගන්නට පුළුවන් කාලසීමාවක් බවට නිත තින්ම දෙදස් විසි දෙක වර්ෂය පත්ෙනවා. ධ්‍යාපන ගැන කතා කර අද කුම්ඹලක් නහිමී ඔබට. අපි බලමු අධ්‍යාපනය කුම ජයග්‍රහණත් කරගන්න පුළුවන් එහෙ එහනැත්ත කුමන බාධාවන් එල්ලවේවිද කියන කාරණාව. විශෂයෙන්ම කුම්ඹලක් නැහිමි ඔබ අධ්‍යාපනයේ සම්බන්ධෙන් ටිකක් උනන්දුව වර්ධනය කරගන්න ඕනේ කාල සීමාව බවට පත්වෙන වෙළවෙෙන්න්න උදශසික වර්ශෂය. සුළු අතපසුවීම් නිතර සිදුවෙන්න පුළුවන්. මතක ශක්තිය අඩුවීම් වගේ දේවල්. තර සිදුවෙන්න්න පුලුවන් නිසා ඒ පිළිබඳව සැකිලිමත් වර්ෂය ආරම්භයේ පටන්ම කටයුතු කළ යුතුයි එවගේම උසත් අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දීත්. ඔබ දැඩි උත්සාහයකින් උනන් දුවකින් යුතුව කටයුතු කළ යුතු වර්ෂයක් බවට පත්වන අයල බෙන්න්න උදශ විසි දෙක වර්ය මොද එ සේ සිදුන කොළහොත් කිේෂම් ඔබට අධ්‍යාපනය අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව ලැබෙන්න්නේ නැහැ. ඒ නිසා වර්ෂය ආරම්භයේ පටන්ම, උම්ඹ ලගනහිමි ඔබ ශේෂයෙන්ම උනන්දුවෙන් අධදිිෂ්ඨාන ශීලීව කටයුතු කළ යුතුයි. ලගනගතේ රෂ්ට තත්වයක් නිර්මාණය වන බැවින් විශේෂෙන්ම මත ශක්තියව දරුවලතා අධ්‍යාපන කටයුතු සඳහා ටික් උනන්දුව අඩුවීම වගේ කරුණුකාරණ සාධකයන් හේතුවෙන්නට පුළුවන් අධ්‍යාපනය බිධ වැටෙන්ට එනිසා ඒවා සමනය කර ගනිමින් වර්ෂය ආරම්භය පටන්ම බොහොම අධිෂ්ඨාන සීලීව උත්සාහේ නිිතුව කටයුතු කරන්න තුළ. සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන් හැකියාව පවතිනවා. සෞඛ්‍ය ගැන කතා කරද්දී කුම්ඹලක්න හිමියන්ගේ විශේෂම වකු ගඩු රෝගින් මේ එළ මෙෙන දෙදස් විසි දෙක වර්ශය කාලසීමාව තුළ ප්‍රවේශම් වන්නට ඕන. ඒවගේම තමයි ඔබ නිතරම ජලයපානය කරන්න පිරිසුදු ජලයපානය කරන්න. ඒවගේම මත් පැන් භාවිතා කරන කෙනෙක් නම් ඔ බනිවාරයෙන්ම ප්‍රවේශම්න්න මොකද මත් පැන් ආශ්‍රිතරෝා බාධ තත්වයන් දෙදස් විසි දෙක වර්ශය තුළ ඇතිවන්න පුළුව නිශේෂ බ ක් ගත රෂ්ට ත්යකුත් ගත කරමින් සිටින නිසා. නිතර බඩගනිවීමේ හැකියාවක් වගේ ඇතිවෙන්න පුළුවන් නිතර බඩගිනිවීම තිවෙන්නට පුළුවන් එවගේම කාන්තාවන්ට ගර්භාෂගත රෝග පීඩා ඇතිවන්නට පුළුවන් කාලසීමාවක්ත කොට සෞඛ්‍ය ගැන කතා කරදි තරමක් ඔබට. අශුභකාරි තත්ත්වයක් පෙන්ුම් කරන කාලසීමවත් තමයි දෙද ශස දෙක වර්ෂය කියල කියන්නේ. එකට හේතුව තමයි ඔබට ගනගත රෂ්ට ත්වයකු නිර්මාණ වෙලා තියන බැවින්. ඇති මේනිසා මේම කියා කිවූ ඒ සුභ අශුභ මිශ්‍රපතිඵල. විශේෂයෙන් ඔබ අශුභ ප්‍රතිඵල ඒවා ඉවත් කරගන්නට එමනතන් ඒවා සමනය කරගන්නට ඔබ අවශ්‍ය කටයුතු ජීවිතයට එක් කරගන්න. ඒ වගේම ශුභ ප්‍රතිඵල සම්බන්ධය ඒවා වර්ධනය කරගන්නට තවත් උදීපනය කරගන්නට අවශ්‍ය කටයුතු ජීවිතයට සිදු කරන්නට ඒ එක් කරගන්නට ඔබ උත්සාහ කරන්න ඒතු ලබට දෙදස් විසි දෙක වර්ශය තුළ සාර්ථක ප්‍රතිඵලත් කර ගැනීමේ හැකියාව පවතිනවා. එළමට දෙදස් විසි දෙක වර්ෂය කුම්ඹල ැහිමිය ඔබට වාසනාවන්ත කිරියෙන් පැනියෙන් උතුරණවර්ෂයක් වන්න කියා ප්‍රාර්ථනා කරනවා. ලක්නකුන්ඩලිය අවසන් ලක්්නය, මීන ලග්නය. ගුරු අධිපතිත්වය දරන මීන ලගන හිමිය ඔබට දෙදාස් සි දෙකවර්ෂය කෙසේ ක්‍රියාත්මක වේවිධ කියන කාරණාව පිළිබඳව දැනුවත් කරන්නටයි, ජෝතතිාන කූලව දැනුවත් කරන්නටයි දැන්ම සූදානවන්න ඉට කලින් අපි බලමු. මීන ලගන හිමි ඔබගේ. න්න කොඩලිතුර කොද ්‍රහයන් වර්ශ ආරම්භ්‍යත් සමග හැරන්න හැසිරන්නේ. කොයි ආකාරයෙන්ද කියන කාරණාවක් ගොඩක් විමසල බලමු. රාහු තුන්වන්නේත්. ඒවගේ චන්ද්‍ර කුජකේතු කියන ග්‍රයන් දෙෙන නම්මවැන්නවන පුුණ්‍යස්ථානයත්. ඒවගේම රවිසිකරු ග්‍රහයන් දහවැන්නවන රක අස්ථනත් ඒයගේම ගුද ශනිග්‍රහයන් දෙනා.ඒොස්වන්නවන අයස්ථානත්, ඒවගේම ගුරු ග්‍රහයා දොළොස්වන්නවන ව්‍යස්ථානත් ගත වෙමෙනු ඒහමනත්තන් තැම්පත් වෙමෙනු යොබට නව වර්ෂය ආරම්භ වන්නේ. අි බලමු. ධනය පිළිබඳව කතා කරනවනම් ධනය පිළිබඳව එනත ධනය සම්බන්්ධයෙන්. මොන මොන කොයි ආකාරයේ බලපෑමක් දෙදස් විසි දෙක වර්ෂය තුළබට සිදේවිද කියන කාරණය. විශේෂෙන්ම මීන ලක්නෙහිමේ ඔබට නවවා ආදායම් මාර්ග විවරවීමේ ඔන්න ඉඩකඩක් පවතිනවර්ෂයක්, නවා ආදායම් මාර්ග උද්දීපනය වනවා. නව ආදායම් මාර්ග නිර්මාණය වනව. තුළ ඔබට ආදාය උපයා ගැනීමේ හැකියාව. තව තවත් වර්ධනය වන. ලසීමක් බවට දෙදා ශවිසි දෙක වර්ශය පත්වෙනය වගේම තමයි ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව අතිරේකා ආදායම් මාර්ග ජීවිතයට එකතු කරගන්නට පුළුවන් හැකියාවක් තිබෙන කාලසීමාවක් ඒ වගේම නව ව්‍යාපාරආරම්භ කරන්නට ඔන්න ඉඩකඩට පවතින කාලසීමක් ව්‍යපාර ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනයට මීන ලක් නැහිමියන්ට බොහොම ශුබදායි කාලසීමාවක් ඒ කටයුතු සාර්ථක කරගන්නට ඒ ආරම්භ කරන්නට හැකියාව පවති නවා. රමත් ඔබගේ තම් තැන්පත් ධනයට නම් සතුරපීඩා එල්ලවන්න පුුවන් එනිසා බ තැන්පත් ධනය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන්න ඒ තැම්පත් තබා ගැනීමේදී විශේෂෙන් මාආරක්ෂිත ක්‍රමවේ දෙයන්න අනුගමනය කරන්නසේ නොමැතිවූහොත් තැපත්ධනයට යම්යම් සතුරුපීඩා නම් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒවගේ තමයි ය දන හානිවීමටත් ඉඩකඩක් පවතිනවා. තැන්පත් ධනය හානිවෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒනිසාර ධනඋපායන මාර්ග නිර්මාණය වනත් ඔබ උපයන ධනය, ගැයවීමේ එමනත්ම් විනාශවීම එමනතන් ඒව ශවීමේ යම් හැකියාව පවතින බැවි. ඒ පිළිබඳව සැලක්ලිමතු වර්ෂය ආරම්භය පටන් කටයුතු කරන්න. රැකියාව ගැන කතා කරද්දි. විශේෂයෙන්ම මීන ලක්න හිමියන්ඩ හිමියන්ගේ රැකියාව පිළිබඳව වන්න අගේ මැදිහත්වී මැතිවන්නට පුළුවන් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අන්න අගේ මැදිහත්වී මැතිවන්න පුළුවන් කාල සීමාවක් බවට පත්වෙනව දෙදස් විසි දෙක වර්ශය. බ න ී භාවයක උතු කටයුතු කර නිතර ස්සාහ කරන්න රජ තීරණ තනි තීරණ තීන්දු ගන්නට උත්සාහරන්න එපා විශේෂෙන් මන්‍යයත් සමඟගරැකියාවේටයුතු කිරීමේද. නම්ම ශීලී භාාවය නම් අනිවාරයම පවත්වා ගැනීම වැදගත් කාරණාවක්. වෙනවා. තම කටයුතු සාර්ථක කරගන මි ස් ෂානයක ඔබ ර්ෂ ආරම්ය පටන් පති ෝන එෙම එසේ නොැති ෝ ඔොබටයුතු සාර්ථක කරගන්නට ලැබෙන නැ කියාව. ආශ්‍රයෙන් එනිසා ස්ථර අධිෂ්ඨානයකින් යුතුව රැකයා කටයුතු සිදු කරන්න බත්සාහ කරන්න වර්ෂය ආරම්භීම පටන්.ඒවගේ තමයි ප්‍රධානීන්ගෙන් හිතවත්කම් තවතවත් වර්ධනය වෙන බ රැකයා ස්ථානය ප්‍රධානන්ගෙන් හිතවත්කම් වර්ධනය වෙනවා. ඇග යිුම්ඹලට භාජනය වෙන ප්‍රධානන්ගේ ඒ තුළ උදවපකාරත් කරගන්න ඔබට හැකාව පවතින ර්ෂයක් බවට දදා විසි දෙකවර්ෂය පත් වනවා ගෘහ ජීතය ගන කතා කරද්දි. විශේෂයෙන්ම පවුල අය වෙතට වෙනදාට වඩ. ඔන්න ඔබ ආදරය කිරීම කාලය ලැබෙන කාලස සීමවා. ඔබ ිකක් හිතනවා වෙනදාට වඩා අන්න අය ඔබගේ පවුල අයත් සමඟ සමීපව කටය ුතු කරන්න. සම්ූපය සමීපව දොඩමළුවෙන්. වෙන තනිතනවා මහාරගත්ත ඔබ පවුලෙ සියල්ලු දෙනත් එක් එකට සමීපව ආහාරගන්න. උත්සාහ කරනව ඔබ ටිකක් කාලය වැඩිපුර මෙහවනවා. වැය කනව පවලේ උදවේ වෙනුවින්. එවන්නුවට පිටාවක් ගොඩනගේ දෙදශසිදක වර්ශය තුළයි තින්ගේඒ තාහම ශුපත්වය පවල් ජීවිතය සාථකව ගත කරන්නට. නමු දේපොල සම්බන්ධය ඥම්යම් මනනාපම්නම් ඇතිවෙන්න පුළුවන්. විශෂම ගුරුග්‍රහයා දොලොස් වන්නේ තැන් පත්වීම මනැත්තන් ගමන් කිරීම. දේපොල සම්බන්ධ ගැටලුතු ඔබ නීතිමය තත්ත්වයට පවා ඇදගෙනයාමට හැකියාව ලැබෙන කාලසීමාවක් ඒ නිසාගේ දේපොල සම්බන්ධ නිවාස දේපොල සම්බන්ධ ගැටලු පවතිවනම් ඒවා ඔබ නිරාකරණය කරගන්න ඩුක් සහගන්න නීතිමය මාර්ගවලට නොයා බොහම සාමධානව ඒවා නිරාකරණය කරගන්න උත්සාහගන්න. ඒවගේම තමයි නව්‍ය නයතුරුස්වලින් සහන ලැබෙන කාලසීමාවක්. ඔබ නය වෙලා හිටිය නම් ඔන්න ඒවයින් සහනයක් කරගන්න පුළුවන් ඒවගේ ඔබ ය හිමියක් න මනතඔබ වෙනත් අයෙකට අය ලබාදීල තිබුණනගේ නය නවත ලබාගන්නටත් හැකියාවලැ වෙන කාලසීමාව බවට දදාස් විසි දෙකවර්ශය පත්වන හම ඒවැනි ගටලු තිබෙනවන ඔන්න බපුත්සාහ කරන්නේට නයතුරු එනයි මුදල් ලබාගන්න ටිකක් වැඩිපුර කැපකරන්න කාලයක් ඒතුළ බට සාත්්‍යක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව නම් පවති නව.ඒවගේ තමයි මේ සියලු කරුණුකාරණ අවසානය ඔබගේ මානසික තෘතිය ඇති වන කාලසීමාවගේ මනත්ත මනසේ. තෘප්තිමත් භාවය මා මනසේ සහනය ඇතිවන කාලසිමාවක් බවට දෙදස් විසි දෙක වර්ශයෙන් නිතැතින්ම පත්වෙනවා. අධ්‍යාපනය ගැන කතා කරදි මීන ලක්නොවබගේ. විශේෂෙන් අධ්‍යාපන කටයුතුවල යහපත් වර්ධනයක් පෙන්නුම් කනවා බාධා ප හිඩාවන් නිවත් වෙනවා. අධ්‍යාපනයව තුළ සාතික ප්‍රතිඵලත් කරගන්නට හැකියාව ලබෙනවා ඉගෙනුම් කටයුතු සාර්ථක වෙනවාය වගේම සම්මක පරීක්ෂ ආදියෙන් ජය අත්කරගන්නට පුළුවන් විභාගාදියෙන් ජය අත්කරගන්නට පුළුවන්. කාලසීමාවක් බවට දෙදා ස්විසි දෙකවර්ෂය ඔබට පත්වෙනවා. අවසානසයෙන් අපි සෞඛ්‍ය ගැන කතා කරන නම් ඉනලක් න හිමියන්ගේ විශෂයෙන්ම පිත්තාසය උගුර කොඳු ඇට පෙලාස්විත රෝගාබාද නම් ඇතිවන්නට පුළුවන්. එවන් රෝගාබාද පීඩා විදින කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබාගන්නඒවගේම. විශේෂයෙන්ම එවැනි බාධාතත්වයන් නොමැති කෙනෙක්නම් මෙන මේ ආශ්‍රිතව හදිසි තත්ත්වයන් නැතිවන්නත් පුළුවන් බැවින්. ඔබ එදිනදා කටයුතු කිරීමේද සැලකිලිමත් වන්න සහ ඔබ නිරන්තරයෙන්ම බොහොම සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයන් නොලට ජිය සමාජයේ එදින්දා ජීවිතයේ කටයුතු කරන්නේ තුළ බට මේ වලක්වා ගනිමින් එහමනතම් මේවා සමනය කරගනිමින් සාර්ථක විසඳුම්මත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. මනලක්ගහිම ඔබටමට මේකාර මෙයාකාරය වූ සුභාශුභ ක්‍රියාවලයක් දෙදදාස් විසි දෙක වර්ෂය තුල ක්‍රියාත්මක වනත් විශේෂම ඔබට පුළුවන් වර්ෂය ආරම්භයම දැඩි අධිෂ්ඨාන සීලීව මේ කටයුතු අශප්‍රතිප . යටපත් කරගනිමින් මේ ශුප්‍රතිඵල ඔප්නංවාගන්නට එහෙම නැත්නම් තවතවත් වර්ධනය කරගන්නට කතයුතු කරන්න. ඉතිං එයට අවශ්‍යවේ‍ය විශේෂයෙන්ම ආගමානු කූලව අපි කටයුතු සිදුකිරීමයි ජීවිතේ විශේෂ ආගමට දහමට ලැදිව කුසල් බලය නිරන්තරය රැස්කිරීම නිරන්තයෙන් කුසලය රැස්කිරීමයි සිදු කළ යුතුවන්නේ. ඉතිං එත්සේ සිදුකිරීම තුළ සාර්ථකෝබට මේ බාධාව නිවත් කර ගැනිමින්. එ මෙම දස් විසිද දෙකවර්ශය ඔබගේ බලාපොරොත්තු මුදුන් පමණුණවා ගන්නට ඔබගේ අරුණ ඉටුරගන්නට ඒ අවශ්‍ය දෛර්ය ශක්තිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එ මෙන්න අවුත් දෙදස් විසි දෙකර්ය මීන ලගනැහිමි ඔබට බොහම වාසනාවන්ත වසරක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. මේෂ වෘුෂම්භ මිතුන කටක මෙයාදිවූ මේ සමස්ත ලග්නයන්. එමන ඇත සමස්ත්‍ර රාශීන්. මේ දොළහටම මෙන මෙආකාරයෙන් පලාපල විග්‍රහයක්, ගෙන ආවත් එමනැතන් ශුබභ අශුභ ප්‍රතිඵල මේ ආකාරයෙන් ගෙනාවත්. එමනත ඔබගේ ජීවිතය ඉදිරිවර්ෂය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දුන්නත්. මේ සියල්ලම මේ ආකාරයෙන් සියලුම ලගනවලට බලපාමේ හැකියාවක් නැහැ. ඇයට හේතුව තමයි මේ පවසන්න ව් සියලුම. මේ රාශීන්ට හෙමනැත්තන් ගනයන්ට පවසන්නාව සියලුම මේ පලාපල විග්‍රහයන්, ක්‍රියාත්මක වන්නේ යම්කිසි කෙනෙක් මෙලොවට බිහිවන විට, මේ ලොවට උත්පත්තිය එමනතම් මේ ලොව ජන්මය ලබන වෙලාවට නිර්මාණය කරන ලද, මේ කේන්ද්‍රය මතයි මේ සියලු පලාපල තීරණය වන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේශලගනහිමි ඔබ සියලු දෙනාටම, මේෂලක්නයට පැවසුව වූ පලාපලයන් නයාාකාරයෙන්ව බලපාන්නේෙ නැහැ. එකට හේතුව එකට තවත් හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මේශලක්න හිමි අයගත්තර පස්ස සමාජයේ වයස් අනුව ඒවගේම තරාතිරමානුව ඒ වගේ මිශ්‍රී පුරෂභාවය අනුව මෙයාකාරූ විධාකාර වෙනස්කම් පුද්ගලයා තුළ පවතිනවා. ඇති ඒනිසා මේ බලාපලයන් නයාාකාරයම කිසි කෙනෙකුට බලපානෙ සියයට සියක්ම බලපානේ නැ ය ආකරයකට බලපාමේ හැකියාවත් තිබෙනවා. යම් කෙනෙක ජීවිතය යම් කෙනෙක්ගේ අතීතය වර්තමානය අනාගතය නිශ්චිතවම පවසන්න නම්. ඔහු හෝ හැ ඇය මෙලොවට බිහිවන විට වෙලාේ නිර්මාණය කරගන්න ලද කැඩපත හෙමනත්තම් අපි ඒකට කියනවා ජන්ම පත්‍ර හෙමනත්නන් කේන්ද්‍රය කියලා මෙනිම කේන්ද්‍රය නැත්තන් ජන්නපත්‍රය. බෝම සූක්ෂමව පරීක්ෂා කරකිරී මෙමැත්තම් බොහම සිව්ම පරික්ෂා කිීම තුළින් තමයි කෙනෙග ීවිත සියලුම කරුණු කාරණ බොම නිශ්චිතව වසන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ග්‍රහයන්ගේ ශුභාෂුපතාවයන් බල දුපලභාාවයන් ඒවගේ ග්‍රහයන් බලඳූ නැකත් ඒ වගේම ග්‍රහ සංයෝගයන්, මෙන මෙආකාරු විශාල වූ කරුණු සමුදායක්. සුරින් තමයි ඒ නිශ්චත වූ අනාවක එමනත්ත නිශ්චි වූ කරුණු කාරණා යම් කිසි කෙනෙකුට පැවැසීමට හැකියාව ලැබෙන්නේ. ඒතින් ඒනිසා ඔබට ඔබගේ ජීවිතයේ නොවිසද ගැටලුවක් එහමනත්තන් ඔබගේ ජීවිතයේ නොවිසද ගැටලුවක් විසඳ ගන්නට අවශන මෙමනත්ත ඔබගේ ජීවිතය නොසද ගැටලුවක් මැඩ පවත්වාගන්නට ඒගේ ඔබ ජීවිතේ බලාපොරොත්තුව අරමුණු ඉටු කරගන්නට මෙන මේ කියන්නව ඕනෑම කරුණු කාරණාවක් සම්බන්ධයෙන්. බ නිශ්චිතව යම් විසඳුමක් ලබාගන්නට නම්, එමනැත්ත නි්චිත අදහස ලබාගන්නට නම්, නිෂ්චිත අවබෝධයක් ලබාගන්නට නම්. ඔබගේ කේන්ද්‍රය පෞද්ගලිකව නිවැරදි ජෝතිශ්‍යවේදියක් ලවා පරිීක්ෂා කරගත යුතුමයි. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබගේ ජන්මපත්‍රය පෞද්ගලිකෝ පරිීක්ෂා කරගන්නට බිින්ුවයි හතයි හතයි තුන්සිය විසි දෙකයි දහයයි හතලිස් පහ කියන දුරකතන අංකයට වර්සැ් ඇමතුමක් හෝ ඇමතුමක් ලබාදීම තුළින් මහා සම්බන්ධවන්නට පුළුවන්. ඒ තුළින් ඔබට බොහොම සාර්ථකව. ගේ ජවිතය නොවිසඳන ගැටලුවලට විසඳුම් ලබාගන්නට, ඔබගේ බලාපොරොත්තුව අපේක්ෂාවන් නිටු කරගන්නට කුමන කරුණු කාරණාාවද සිදුකලළ යුත්ත කියන කාරණාව දෙනගන්නට ඒ අවශ්‍ය උපදෙස් ලබාගන්නට, බොහොම පැදිලිව හැකියාව තිබෙනවා සහ. ඒ තාම ශාස්ත්‍රාණ කූලව ශ්වාසවන්තව සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව ජීවිතය ඔබගේ නොවිසදන ගැටලු සම්බන්ධයෙන්, වෙනත් කරුණුකාණාව සම්බන්ධය න උපදෙස් ලබා ගැනීමේ හැකියාවදේ අම්යම් ඔබගේ අපේක්ෂාවන් නිටු කරගන්නට කරන්නාව කරන්න. අවශ්‍යවන්නනාව ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් භාවය ලබාගන්නටද ඒ මහා සම්බන්ධවීමෙන් ඒ සේවාවන් ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනෝන්. බිද්ුව ඇහත හතයි තුන්සේ විසකයි දහය හතලිස් පහයි වගේම බිද්ුවයි හතයි එකයි විසි පහයි හාරසිය පණහයි දාහතර කියන අංකයන් වලට ඇමතීම තුළින් විශ්මිත ජෝතිශෂේවය. ඇමතීම තුලින් ඔබට මහා සම්බන්ධ වෙලා ඔබගේ ඕනෑම ගැටලුවක් ඔපගේ ඕනාම දෙයක් සම්බන්්ධය ජීවිතයේ කතා කරගෙන සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් එළඹෙන්නවු දෙදස් විසි දෙකවර්ෂය මේෂ ලගනයේ පටන් මීන ලග්නය දක්පවූ මේ සියලුම ලග්නැහිමියන්ට බොහොම වාසනාවන්ත සුව බරවූ කිරියෙන් පැනියෙන් නිතුරෙන්නාවූ වර්ෂයක් වන්න කියා, අවසාන වශයෙන් සුභාශීංෂන ගෙනයෙනවා.